හරි දරු අයිබෝවන් සුබ දවසක් හැමෝටමහටම පේනවා ද හැනවද කියල මුලින් පොඩක් මැසේජ ගත්දාන් ගු් පයට කවර දරුවෙක් සව සැද්ද පේනවාද පැහැදිලිද රි එතු දැන් පන්ති අපි ආරම කරමු එතු මම දරෝතාවම සම්බන්ධයවා වේටිරුම් ඉන්නවා අද යු එකක්න ොගොලට බලන්න පුළුවන් තැන් එදා ගිය සත්ති මේ යුටබැකෙන් දුන්න නැහැ අද සූ මීට එක හරහත් යබ එක හරහත් ලබා දෙෙන තර ඕොනම දරුවෙකුට මේ මාධ්‍ය දෙකෙෙන්ම පන්තියට සම්බන්ධ වන්න පුුවන්. විශේෂපනඩයක් කියනන්න තියෙනවා එක මුලිම කියලම ඉන්න.ඇතමයි දැන් ආර්ථක විද්‍යා පන්තියක් හොගොලන මෙහම යනවනනිබ පන්තිත් ලබන සතිදස පටන්ගනී පේ ප්‍රකලාස එකත් එක්කම තියරි මුල ගද ආම්භුවෙන් වැඩසටනක් විදිහට මේ පන්තිර සමගාමීව වෙන දවසක එක පති ට යනවා ලසන්සගේ පන්තිය රෝසගේ පන්තිය ලබන සතිීනම් ආරම්යි BS පන්තිය පිළිබඳව. හැර ඒ පන්ති පිළිබඳ තොරතුරුව ගොලට ගන්න ඕල මම ගපට දාල තිය නර නම්බ ඩිදව හැත්තේ පහ නම්බර එක හිරන්ගේ නම්බර ගෝගල. ඒ පන්ති පිළිබඳව තොරතුරු ලබා ගන්්ඩ. හැරදේ තොරතුරු ලබාදයි මාත්ත ඒ පණවිඩේ ගූපට දාන්න. හරිද. තුරඒක උගොල්ලට වාසියක් අපි ගුරුවරු තුන්දනාගෙන්ම ඔන් Onlineන් පන්තියක් තියෙනෙක ඉතුර ලටව සම්බන්ධයලා මේ කාලසීමාව තුළ දෙයක් කරගන්න හැකියාව තියෙනවා හරි මමේ කොටුදැන් අද දවසේ වැඩසටහනවෙන්න කොහොමද කියලාගේ සතියත් පන්තියේදිත්කිව පන්තියේදීත් කලා අදත් ඒ විදිර තමයි වැඩසටහන යන්නේ මුලින් මම දෙවැනි පාඩම ගොල්න්ට තිය දේවාල්ටික සිලබස්ස තියන දේවාල්ටික කියන පහැලිව. ඉඩ පසපුතා මම කරලා තියෙන දෙවැනි නැතං සකන් රෑන්කම් පේපර එක පන්තිය කරනවා. ඒක ඇතරම පලවෙනි පාඩමේ ප්‍රශ්ටික නෙවෙෙයි දෙවැනි පාඩමේ ප්‍රශ්ටික ඔයාලා ඒකත් එකක් දිල තියනවා MCQ පේපර එකක් මම MCක පේපර එක අදින් පසුව උගොලු කළ යුතුයි සමර්දරුවෝ ඉතිං ඒ දැල්ත් කරලා ඇති ගැටලුවක් නෑමඒ තව දවස් තුළකින් විතර වගේ සෙනසුරා දහෝ ඉදිරිත්ද ඉඩ දකිලා හිතන්නක ඉරිදට වගේMCූ ප්‍රශ්ොල මාකින්ටික දානෝ ගරුප් එකකට එතකොට වැලටඒ මලා ගන්න තුළුව මොහරි ගැටලුවක් තිබුණොත්ත හෙම වලට ඉඩලඟ සතියේ දී මට ඒ ප්‍රශ්ණික යොමු කරන්න එMCකූ ප්‍රශ සම්බන්ධය තමං ගිය සතිය කරපු MCකූ පේපරක උත්තර හාසර්ටික මම ගරූපල්ට දැම්මා තේවල් උත්තර බල තමඟගේ ලකුණු සංඛ්‍යාව කියද ඉට සේවල අඩු පාඩුතුන හදාගන්න කරන්් බැරි තේරෙන් නැති ප්‍රශ්නයක් තියෙනනං අද තලා මට ප්‍රශ්ය මු කකරට ගැටලුවක් නැතුර මට වට උත්තර දෙදන පුළුවන් ගිය සතියMCකූ පේපර එක වෙනුවෙන් දුන්න උත්තර ටක පිබඳව හරි ත්‍රාධ දිලති එMCීකූ පේපරක සඳහා උත්තර ලබා දෙන්නේ මේ සතිී ඉදි දට වගේ දීූ පේපරක මකර ගැටලුවක් තිබුණොත් පග ෙරි ගාන්න තිවනො හදාගන බරිගාන්න තිබුණොත් පිඳමගගේ බනතිී පන්තියේදී අහන්න හරි වෙන වල්ඩ විශේෂ කියන්න දෙයක් නෑ න්ති යන වැඩසටහන දන්නෝ දැන් වැඩට වෙන්න මෙහෙමයි කියලා එකන මුලින්ම මම සාකච්ඡා කරන්නේ පළවිනි පාඩම සම්බන්ධයෙන් සෝට් නෝට් කරලා දෙනවා දෙවැනි පාඩමට අදාලා සම්පූර් කොටස් ටික පල පඩම ගිසිති කරයි ඉ පස්සේ ඩිල තියෙන සේපරකෙස් සක්ඩ එක ප අඩු කරන්න ක් මන්න හැබ එමකු පේපරක උත්තර දෙන තුරලා බන සතියේ ප්‍රචනා මේ ප්‍රශපත්තර සඳහා උත්තර දෙවැනි පාඩ මේ කොටස්ස වල්ට උත්තර ලබාදනවා ඉට පස්සේ මේ දක්වා ඇවෙල්ල තින පාස්පේපර් දහා නමය විස්ස විසි එක කින් අවුරුදු දෙකේ තුනේ සි හත විසි දෙක අවුරුද්ධ දක්වාත් ප්‍රශ්ලික පොඩ්ඩක්ම බලා ති විදිහ ලුණුද තිෙන විදිහ පොඩ්ඩක් සාකච්චාරන ඇතුරු ලට පේපරේ පිරිබඳාව ඔබධයක් තියෙනවා හැරද තොගතමයි දවසේ වැඩසටහන ලබන සතියේ විස්තරීමන් දැන් කියනවා ලබන සතිත්පුදා බදාද හවස රාත්‍රී හපරි තිහට පන්ති ආරම්භ කරනවා ඇතවට හතයි තියෙ පන්තියේදී තුන්ගනි පාඩම්න් සාරංසක කරනවා ලබන සති හර තුගනි පාඩම සාරාස කරනවා සහ තුගනි රෑකීම් පේපරකේ කචනාමේ ප්‍රශ්නවලදී තුන්ගනි පාඩමෙන් ඇවිලතින ප්‍රශ්න සාකච්ඡා කරනවා නැන සතේ පන්තියට සහාග මෙන්ඩට තුරනිවාරයෙන් තුංගනි පාඩම සබන්ධය. ඉට පස්සේ තුගනි පාඩමෙන් ඔල්ලතින පස්ේප හතර අනුසිෙලබස ඇවිලතින පාස්තෙපර හතර සාකච්ඡා කිරීම කරනවා හරද. ටික මයි තුර වෙන්නේ තර මේ අද අවසාන වෙලාබිතිි දරුව කීපදනෙකු මැසේච කරලා තිබුණා ස්ර්ම පේපරක ගරූප්පයකට දැම්මේ නෑන කියලා ගෘපයක පේපක දැම්ම නෑ නද මොද මේ ඒක අපේ දැ සංගුදායග කිව්වේ එයාට කතා කරල තමයි පේර ගන්නු ම ගෘපයක අපහු පේපරදාලි නෑ. මොද මගේ පිසිකල් පන්තියටට අපපු දරුවු ඒවා ගොල් අගේ මුදල් අය කරලා තමයි ඇත්‍රම කන්තිකාඩ්ඩුව එක ගේපු දරුවන්නේ පේපර ලිවේ ඇවිල්ල ප්‍රේදරුව සල්ලි ගෙවල තමයි පේපරක ලිවේ ඇතකත වේකනේ උන්පන්තිවලටාවේ සල්ලි ගබල සල්ලි ගේෙවපු දරුව ගවන පේපරක ැඩන්න තියෙන්නේ. එවට එයාල තමන්ගේ පේපර තියෙනයි ගොල උත්තර ලිලත් ඇති මමල කකෘදීල ඇති අද එක උත්තර සාකච්ච්‍යාව කරගන්න ගොල්න්න හැකි යාව තියනෙනවා රද අලෙන් දරු සබන්ඳවෙලා ඉන්නවා නං හදැ ගූප් එක දරුව ඇති අලුතෙන් යට පරාදරු ඇති එගොල්ලන්ට පේපර් ගෙවීමක් කරන තමයි ගණ්ඩබෙන්. හැර දෙක දෛනික දාස්තුවක් පසෙන් තමයි යන රුපියල් පන්සීයක් ගෙවල තමයි පේපරක් ගන්නබෙන් රුපියල් පන්සසියක් ගෙවල ංඟිතන්නේ මේ පේපරෝ ඇරන් තිබුණා. හරද පැරන් තිබුණා ලබන සතිය පේ පරකත කට උුල් මේ සතය අතුළ තිවල ගන්න වෙනවා දැන් ඒක දරු කිවද දෙෙක් මට මැසේසික තිවස එක පර මාසක පිසක ගෙවල ගන්න බැයිද කියලා දැන් මේ සතියෙන් පස්සේ අපි ඩපෝ බදාාදාාවල් හර්මනිි පුතා එකයිනේ ලබන සතියේ බදාද තමයි විසි හත බදාදා. තුර ඒ වෙනුවෙන් ඔයාල ඒ සන්සය ලබන සතියරත් ගෙවන්න. ලබන සි දල්ල අපිට තුර මාසි ගాතු ගොල්್ලು ගෙවඩ දව තරට පාර ගෙවල ේප සතර එක පරග ැටුවක්න. රද පිසිල් දර න ಗො್ು ా ේಪරක ති න ගොල්್ මං කර ති හ දක් ಪතු තರ ීම තු ೊಳ್ ವල පස් න්න. ට පස්සේ අර පසසගේ පන්තිට සටහන වගේ තමයි යන්නේ අරනි ්‍රේකಪర్ල ගන්ಡපා. ඇතට පහ ුරාදස පෙපස් ෙවන්නේ ගගරත්දව ස පන්ති යනෝ අත්‍රික පන්තියක් විදිහල තමයි ්‍රහස් පේ දවස දාල පේපරක ලියවල්න්නේ. හර්ද යි දර ද ට ාර පේර ගන්න පිළිබඳ න්දාාතති බින්දුව හත්තපහයි නට්‍රරතා කරල තේපරෙක් ගන්න ඒ මුදල් ගවීමම් ටික්කරගන්න එකම සම්බන්ධනය සම්බධනය කල කියනෙවල ඒ වැඩි කරගන්න ඊරා එක කතාරල පේර ගන්න පිළිබඳ. හරදක පැහදිලිද. ඒක ප්‍රශ්යහන තියවන පුොතා දැන් ප්‍රශ්ය කහරන්නක පන්තිය පැවත්න විදි හරි දල්ගවන විදිහමක ගටලක් තින හන්නක දැන් පිසිියල් පන්තිට සම්බන්ධ වෙන දරුවන්ට නම් ප්‍රශ්යක් නෑදැමත. හරද ඔන් Onlineන් විරක්ම පන්තියටට එවන් විතරක් තමයි මකර ගැටලුවක් තිවන තියෙන්නේ ගැටල තිබුණු අහන්න. ගැටලන්න නැන හරි එනම් අපි ආරම්භ කරපු පන්තිය දෙවැනි පාඩම සම්බන්ධයෙන් තමයි මම උගොල්ලන්ට අද වැඩ්ඩියෙන් කතා කරන්නේ රද දෙවැනි පාඩ මේ මේටික දෙමනි පාඩේදී උගොල්ලන්ට දෙක ප්‍රශ්නය තමයි ලැබෙන්නේ හරිද දෙක පාඩමේද දෙක ප්‍රශ්නය ලැබෙනවා. ප්‍රශ්නයක්ම තිය නොමක එක ඉතාම වැදගත් ප්‍රශ්නයක්ම තියන පාඩම කෙටියෙන්ම සම්පිඩනයකයෝත් මේ එකක තියෙන්නේ පුතා ඉල්ලුමයි හරිද සැපැවුමයි කියන කොටසවමං එකට ගන්නන් ඉල්ලුම සැප විටස් මේක තියෙනවා සමතුලිතය ඉට පස දෙ නම් මෙතාවය. ඔය පොටස් තුන තමයි මේ පාඩම තින් ඉල්ලුමයි සැපවුමයි සමතුලිතයයි නම් මෙතාවේ. පොතා දැන් මේ ලේසිම පාඩමක්ක ඇවැලකුුණු විස්සක ප්‍රශ්යක් තියෙනවා MCූ ප්‍රශ්න පහක්. හයක්වෙලක් තියෙන සමහරවුරු දෝල අවම එමසේක ප්‍රශ් පහක්තියනවා එතකොට හැබැිගල් ලොකු පාඩම මේක හොබලන් සෙලවස්කේ තියෙනටක් විශාල පාඩමක් දෙනි පාඩම පන්තියේ කරද්දිත් තිවස්තුනක් කලාමන්තිය පන්තියේ එතකොට බොහිවිෂන් එකේ ප්‍රශ්නපී පණහ විතර කර දෙවැනි පාඩම සම්බන්ධයෙන් දෙවිනි පාඩම ටික් ලොකුපාඩමක් හැබැයි ලකුණු ගන්න ලේසින් පාඩම ම ැපිම සතුිතේ ල්ම සැපිම කෑලීම ොදන්නෙක් න එකක කන්න හ හැබයි ඔ ළමයිට ලකු ගන්න බෑ හර ළමයික ලියාගන්න ප්‍රශ් කරගන්න තේරෙන්නේ ගේ අර සමතුිතය හදන කෑල්ලනම් බහෝ අය හදනව සමතුලිතය ගොඩදා ගන්න. හැයි ෝක තින හන පශ්වලට සමහර සමතුළිතය හදන ගණනුතමහරයට බැෑ. ඒ වගේම මේ ම් එතා කෑල්ලට අ හොඳින් බලාගත යුතුම කෑල්ලක් නම් එතාවේ ගොඩක් අයට බෑ ඔය පාඩම බැනම් එකකෝන් බෑතමයි අද ඔය පාඩම බැයිනම් කෝල් බෑතමයි හැබැයි ඔය පාඩම පුළුවන්නම් කෝන් බොහෝ දෙයක් පුළුවන් සමස්තය පුළුවන් වෙන්නේ අරද කතාවක් තියෙනවා මේ ඉල්ලුම සැපවුම පුළුවන්නම් ආර්ථ විද්‍යාව පුළුවන් ගිරවන්ටද ගිරෙක් වන තිල්ලබප සෙම පුළුවන ආර්ථිකවිද්‍යා පුලුව හරි ඇත්ත කතාව ඉල්ල සැ ම ොඩක් ැ ුල සාචා කන යමකිකනෙව ආර්ති ද්‍යාව දැගන ද න ලක ල්ල දම වන ර්ථිකවිද්‍යාවත් දන්නන්නේ ඇැයි ඒක දැනගන්නව කියල කිය ආර්ථක විද්‍යව සිගේයට පණහක්ම ගොඩදාගන්න පුළුව. එහද මේ පාඩම ජීවිතේරත් වැදගත් ශිලප සකගත්වැඩගත් විෂේයටත් වැදගත් වෙන ඉදයි ක අපි හොඳින් බලමු. අලප මක්හරරි ගැටලුවක් තිබුණොත් මයින් හර දෙයක් අහන්ට යෙනවනං වැලට හන්න පුළුවන් මේ වයිකොන් කරලා හන්න බෑ නමුත්චැට් බාරකට ඕන ප්‍රශ්නයක් යොමුකරන්න පුළුවන් ෑ ඔය අලුති ජොයින් වෙච්ච දරුවෝ මාව හැනවා නේද හැහැදිලිද හැනවද මකොත්තත්යද මයික එක එදා පොඩ ඩක් රවු් අදු අඩුව කියල කිවන්නේ? අද අඩුද එනම් පටන් ගමි දෙනි පාඩම ඉල්ලුම සැපවම සමතුලිතය සහ නම් එතා කෑල තියෙන මම ද බෝඩ්ඩ එකේ වැඩිය ලියන් ෑ ගොල්ල ඕන්නටහනක් දාගඩ ද මම මේ ඉල්ලුම සම්බන්ධයෙන් තියෙන්නේ ටික මාතෘකා ටික කියනෝ ගොල සිලබසක තියෙන ටි. හරද මුොලින්ම තියෙනවා ඉල්ලුම නිර් වචනය කරයි. සරලම කෑල්ලමි. ඉල් මනිට වචනය කිරීම හැමෝටම පුළුවන්ම හිතන්නේ වෙළද පොලේ පවතියන කිසියම් බාණ්ඩයක් සම්බන්ධයෙන් පවතින විවිධ නිලගණන් යටතේ පාරිභෝගිකයෝ ඉල්ලුම් කිරීමට සූදානම් මිලදී ගන්න මවශ්‍ය නෑ ද මලිදිී ගන්න සූදානමක් සැස්මක් තියෙනවන එකතමයි අපි ඉල්ලු මක් කියලා කියන්න. ඉවස්සේ පෞද්ගලක ඉල්ලම සහ වෙනඳ පො ඉල්ලුම තර වෙනස පැහැදිලි කරන්න ෞදදිලිකිල්ලු මක් කියෙලකැන කොතාම එක කෙනෙක්ගේ කියන ඉල්ලුම පාරිබෝග යක කියය ල්ල කොටුම් ඉල්ලම ලි හඳුන්නන්නේ කන වෙළඳ පොළ ඉල්ුම කියල කියන්නේ සාමස්ත පාරිභෝයකයෝ සියල්දනාගේම තියෙන ඉල්ලම ඇ ාන් ැ ති ඉල්ම සර්ල කතාවේක. ඉල්ම කර බලපන සාදක ඉල්ම කර බලපන සාදක මතකයින සාදක පි හතක් කිය දිල තියනවා සලක බල බාන්ඩ මල සම්බන්ත බා්ඩ මල ගනන් පාර්කාදය පාක බිරුච්ච අනග තත් යක් ැරුම් රු සංකාව වෙනනත් සාදකක ඉල්ම හා සම්බන්ධහොටසන් හිර . හරි ලයු ඉන්ඩ බම මේ මේ රෙකෝඩිඉන්න එකක් උගලොන්ට දෙෙනව කියලා පොරොන්ද වෙලා නෑ හැයි හරද රකෝඩි එකක් අවශන හැම ලයිවන් අනිවාරෙන් බලා ගතට බැරිම හේතුවත් තිබත්ය කලින් දැනුවත් කරන්න ඕනේ එහම මේ ඉන්න හම්බුනෑ ඉන් හම්බෙන්න්න පොකක්ද කියක පිළිබඳව ට පස්සෙ තමයි රකොඩ එකක් දෙන්න හරද ර ඉල්ලුම් සිතය දුවන් ඉල්ලුම් සිතය කිඩ සමානයි Fාරp එක දන්නන්යි ටයිකයන් ලුනෑ ඉට පස්සේ ඉල්ලුම් නීතිය පැෑදි දන්න මන්හත ඉල්ලුම් නීය පි දෝගොල්ලු ඉල්ලුම් ලේකනය ඉල්ලුම් වක්්‍රය ඉල්ලුම් සමීකරණය පොතක් වේ යේ දැන්යි වචන ටික ඉල්ලුම් නීතියට බලපාන හේතුව ඒ නැත්තම කතාව ආදේශන ආදායම් ප්‍රතිවිපාක මිල ප්‍රවිපාක කියන කතාව. ඉල්ලුම් නීතියට පටහැනි අවථක් ත ට තමයි ඉල්ලුම සම්බන්ධයෙන් ප්‍රධහනම කොටස් ටි මංගතළ මං අද බෝඩ්ඩ එකේ දැම්මනේ වචනටික තමයික මං ආපසරයක් කියන්න. ඔය ඉල්ලමට ඕන කරන දේ වල්ටික. ඉල්ලුම කියන්නේ මකද කියන එක. ඉ පස්සේ පෞද්දිල ඉල්ලුමයි වෙෙනඳ පළ ඉල්ලුමයි අතර තිය වෙනස. ඉල්ලමකරේ බලපාන සාධක හත මතක්කරගඩ. එට පස්ේ ඉල්ලමකරේ බලපාන එක්ෙක් සාධකයක් ඉල්ලුමකරේ ොඳ බලපාන ඉල්ලම කොම්මද වෙනස්වෙෙන්න්න කියන කාරණාව. ඉල්ලම් සිතය පැහැදිලි කිරීම ඉල්ලුම් ඉල්ුම් නීතිය ඉල්ලු ේකනය ඉල්ලම් වක්ක්‍රය ඉල්ලුම් සමී කරනය ඔය ටික තියනවා. ඉට පස්සේ ඉල්ලුම් නීතියට බලපාන කරුණු ආදේශන සහදායම් ප්‍රතිවිපාක කියන කොටස ඉල්ලුම් නීතියට පටහැණය අවස්ථා ඉල්ලම සම්බන්ධයෙන් ප්‍රධාන කතා වෝක හද ඊට පස්සේ ඉල්ලුම ඉල්ලු මේ වෙනස්වීම කෙල කෑල්ලක් තියනවා ඒකෙන ඇතනම් මේ වක්්‍රය විතැන්වීම ඉල්ලුම් නීතියේදිවෙන්නේ ඉල්ලුම් රේකාව දිගේ ගමන් කරන එක හරද ඉල්ලු මේ වෙනසදිවෙන්නේ වක්්‍රය විතැන් වෙන එක පවතන අතාව ුින් තේරුම් ගත යුතුයගොල්ලු වක්්‍රය ඇසුරෙන් එක විග්‍රහ කරන්න කොටසක් තියනවා ඒටිකති ඉල්ලුම ශ්‍රේකාව වෙනස් වෙනය කනේ පොතතියන් වෙන මේ වචනේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස්වීම කිව්වොත් ්‍රේකාව දිගේ ගමන් කිරීමත් තමයි තියෙන් රිද ඉල්ලු මේ වෙනස් වීම කිවෝොත් එහෙම වක්්‍රය විතැන් වෙන එක තමයි වෙන්නේ. මිල වෙනස් වුනහම තමයි රේකාව දිගේ ගමන් කරන්නේ මිල වැඩිවුණන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනෝ මිල අඩු වුණනොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනෝ පොතන තියෙනෙතුර ප්‍රතිලෝම සම්බධාවයක් ල්ලම් නීය මයි ඇැද පැදිලි කරන්නේ. ඉල්ලුම් නීතිය දරද ඉල්ලු මේ වෙනස්ස සාකච්ඡා කරද්ද මිල ස්ථාාවරයි ඉල්ලමක්‍රේ බලපාන අනිකුත් සාධකර තවසාදග හයක් ඒ අයට වඩා වැඩී මො හේතුව වෙනස් සාධක කිවොම තවසාධක තියනවා සම්බන්ධ ානිමර ගන කිව සම්බදධ බාධවර්ග දෙකක් තියනවා ඒවා කතා කරද ඉල්ලම ක්‍රේ බලපාන සාධකතාව ගොඩක් යනවා ඒයා වෙනස් වනහම ඉල්ලුම් ේකාාව දකුණට හරි වමට හරි විටැන් වෙනක තමයි වෙන්නේ පැදිලිද එතකට ඔොත්දැන් මංකිව යන්නේ ඉල්ලුම් ඉල්ලුම වෙනස් වෙනක වක්රේ විතැන් වෙනක ඊල හතිේ මම උගොලන්ට කියන්නේ දෙවැනි පාඩම තව් පොයින්ට් එකක් එක තමයි ඉල්ලුම් නම්මතාවය ඉතා වැදගත් දැම් සිලබසක තිල්ල ඉල්ලුම කොට සහ ඉල්ලු මේ වෙනස්වීම කියන කෑල්ල කොටස් දෙක තුනි කොටසති නම්ේතාව මමට පන්තියගෙන්න්නේ ව නම්මතාව අවසානයට නම් එතාව කියන කෑල්ලද වෙන්නේ මේ ස්වායත විචල්ල සහ පරාත්ත විචල්ල අතට පවතින සංවේධීතාවය මක්හරය ස්වායායක්ත විචල්ලයක් වෙනස් වුනොත් ඊටන් රප පරාත විචල්ලයක් ඔොහමො වෙනස් නොද කියනක තමයි නම්ේතාවේ තුළලින් බලන්නේ ල්ල කැහි බලපාන සාදක ලයිස්තු අක්තියෙනවා ඒ සසිියල්ල ස්වායක්තයි ඒ කක්හරි වෙනස්ස වනොත් ඉල්ලුමෙනස් වෙනවා. අන්න ඒක කොච්චරද්ද කියල බන්නකතමයි නම් මෙතාවයෙන් කරන්න. දැද ඉල්ලමේ නම්ම මෙතාවසරූප තුනක්තියෙනවා. මිලේල්ලු නම් මෙතාවේ හරස්ෙල්ලු නම් මෙතාව. අද මල්ලු නම් මෙතාවේ තාමොය ගත්වය තුන්න තු නි මග පශ් සාකච්චා කනවා ්‍ර ල ප්‍රශ්නක උත්රද දෙන්න කහොද කියෙක කහයාගන්න පුළුව මනිිකම පාඩමේ තියන දවලතමයි මුලින් කියන්න. සිිලබසගේ තියෙන දෙවල් උගොල්ලන්ට නිර්දයශ කර ලවල තියන පොතේ තියෙන මාතෘ කාටික මයි මේ කියයාගෙන ය අන් අතර හද. ගනන් හදඩ ඉල්ලු නම්තා මිලෙල්ලුන් නම් එතාවේ ලක්ෂනම් මෙතා සූත්‍රය ප්‍රතිසතක සූත්‍රය චාපනම් මෙතා සූත්‍රය මතග ඇති. ඉටවස්සේ මේ මිලෙල්ලු නම් මෙතාවය හදන වැදගත් ක්‍රමය තමයි පැහැදංක්‍රමය මතක්ර ගන්ඩේ වහරද ජසම සකර සයි කරන්න දරුවන්ට මේ වචනක කියන ඇද්දී යම්යන් දේවල් මතක් වෙනවා ඇති. ත්‍රේ දරුවූ හිමීට මේක දහනය කරගන්ඩ සියල්ල මතකන නෑපුත්තා අරද විශස දැ ඔන්ලයින් පන්තින් දැන් සල්ලාම මේ සකඟ සහි කරන දරුවෙක්ේ ඉන්නවනම්. ඇත්ත කතාව මුලින්ම ඔළුවට හිතන්නේ කිසි දෙයක් මතකනය කියලා. අරද. දැන් ගියසරේ තියෙන් එකකෝන් නොලට බියකක් නං මේසරේ බී එකත් නැතිවෙයිද තියන බී එකත් ගොඩදාගන්න බැරිවෙයිද ගියසරේ තරන්වත් මට මතකනෑ එ හින්දා එස්සකක් විතර වෙයිද වගේ හැඟීමමත්තමයින්. හැබැයි දැන් ඔයාලා මේ වැඩියට බැහැලා මාසයක් විතර යනකොට මාසයක් කියලාකයන ඇතරම සති දෙකක් තුනක් විතර යනකොට ආය මේ වැඩ සැත්වනෙන හර මකලා තිබ කරුණුට නැවද මතක් වෙන ඉප්න මතක් වෙන අලුතෙම කරුණදා ගන්නවා නෙවෙයි කියීයට ැව මතක්කරගැනීමක් තියෙන ල එක පරක් කිමීට තිය නෝටික පොතක් කිවට් එකක් ගානක් ප්‍රශසටිකක්ම කරග නැකුට අර තිබ්බ මතකය අප ඇවිස්සලා ඒ හොද්දටම මනස කව නවා එහින්ද බයමෙන් දෙ පාවසකර සයකන දරක් ඉන්නවන එකගොල්ලෝ තිබ්ිත් තිය කලා බයන් ෙමන්න එප ක පොඩි කෙටි කාලයක් ඇතුළල ක මොතක් වෙන බයවවාන්ට් මේ ඔක්මඩිකාප මො මතක් වෙන්න ඇතිබේ න්න තිද්දගත් තිවේ දන්න අතිපසේ මගේ අදකීම නම්පුතා පන්තිවල ැවිල්ල සම්බදලයින්න දරුවන්ගින් කස්සයි තිබුණේ එසකක්න සකම්සයික අන්න වාරෙන්ම එක ස එකක්බ එකක් ඒකට ඇවිල්ලා තියන එස්ගත්තයවුම් ඒ තරම් තියෙන හරද ඒහින්දා මේක කරන්න පුළුවන් වැඩක් ඇති හිතාම සංගමයෙන් කළ යුතුයි ඒකට හොඳ උත්සාහයක් තියෙන් ඕන ඔයාලා මේක අතාරන් දෙපා සි විටකත් ගොලදාන පුළුවන් දෙයක් මේ ලංකාව පැිනිිය වෙච්චකකාට මොල දෙකක් යෙනවද නෑන ට තියෙන්නේ තුවාටවාගේ මොලය එතකට ඌට ොම දෙක පුළුවන් වුණේ වාඩට කොම දෙ එක බැරිවුණේ ොතරන ති ප්‍රශ්නය ැමතන ඉන්නන්නේ ප්‍රශසයි කන දරුවන වල කල්පනා කරන්න මේ මට්ටමේදී හැමෝ එකයි මීටර් කියලා ජාතියන් නෑ එ අපි හදාගත්ත එකක් මොහෙකුට හරි පොඩ්ඩක් පුළුවන් අපි තන ුට පුලුවන් විෂය අපිට බෑ ඌූතමයි මීටරේ එහෙම මීටර කලා ලේබල් ගහගත්තෙවු නෑ තිරනද වට පුළුවන්ම් මටත් පුළුවන් විශ්වාස කරන්න ඕ තම තමන්ට මේ ගොඩදාගන්න පුළුවන් කියන ශක්තිය තමයි තමන් ගව තියෙන්වන්. ඒක විශ්වාස කරන මේගේ මෙක් දහන්න මන්නම් බය නෑ ැ පි කැම්පසගේ ඉන්නකොට සමහර තිබුණු ලෙක්ර්ස්සලට ද ල්නෙත් නෑ ගිහිල්ලත් නෑ හැද මං කිය නති පන්තියේ හැබැයි පේපරග දෙන්න සිහලෙන්න්නම්මට සිංහල පුළුවන්න මට ර්ථික විද්‍යා පුළුවන්න මාමඒ එකක ලෙසට ොඩ දාන මොන්නන ප්‍රශටේ හැවත්ඒ පශ්ශයන් නමට හරද අපි ඒ වෙලා වැැරි හිතලා ගොඩදාන දවාලට මේ අවුරුද දෙක් විතරක් කැපකරණවෙනිය අවුරදු පුතා දහතුනක් ස්කෝල ගහිල තියෙන් පන්ති ගිහිල්ල තියෙන ඉගෙන තිෙන ආර්ථක ද්‍යාහොද කලසීමාවක් හද වචන හසරුවට දන්න දන්න ඇති ප්‍රශ්නයක් හරිකවන්නේ උත්තරයක් හදල හරි ලියන්ඩ ශක්තියක් හදාගණඩ පේපර එක අපි කලින් දැනගෙන හිටියත් සහර ගොබ්ගන්ට ලියාගඩ බෑ ඇත්තකතාාව එහෙමනි අර අපි දැන් අවකෝම පන්තිවල ගෙඩිය පිටින් ප්‍රශ් දීල තියනවා මසාමන හැන්ිල් ගන්න මේ ප්‍රශ්නයාව මේ ෑල්ලව මේ ල් ක ෙම ැමුත් ේ ප්‍රශ් දම හන්ුව. ගේ පන්තියාපගින් හල කෙලින්ම ඊලක් කන්ටිකක් එ මේ වෙලා ඇති සම්පූර්ණ සහරවර ඉලක්කළුත් එක ප්‍රශ තිබුණ ප්‍රශ්න දැම් මොකද දන්නවද මංහෙමක කියන්ීම විෂන් වලදිපුතා එක පාඩමකින් ප්‍රශ්න පනාහැට කරලා තියනවා එක පාඩමකින් ප්‍රශ්න පණහටරල තිනෙන විෂණ ඉඳග හවල්ල එතකොට ඒ පාඩම ඇතුළේ ප්‍රශ්න පණහක් කරලා තියෙන වන පවුරු හැදුවත්ලමයි ඔය ප්‍රශ්න ටිකෙන්නේ හදන්නවෙන්න මමල් ගත්තේ සයනං වෙන කෙනෙක් එකට එක සිය පටහදාලා ප්‍රශ්නයක් අහලා ඇති. මන්දාපු ඉලක්කම වෙනුවට ඒ හැර ප්‍රශ්නා රෝම තම එතුො ින් දීලාතියන්න කරලා තියන ප්‍රශ් තමයි පේර ැවිල් තින දති අමුතුුවෙන් ඒ එක හවාදක්වන්නන්නේෑ මම මේ ම මේ කරපු කෑල්ල බේන් මේ හත්තර විනි ප්‍රශ්න හතරයෙන් රෝමිලක්කම ඔන්න භගට විල්ල තිෙනවා පස්සනි පස්සේ පලින් රෝමිලක්වම භගකටාව කිය මේ ඒ ත් කල ඉභගටාව කල කියන්න ඔන්නේ උගන්න පුොටික පේරරි තියන්ඩ නෙහි මාව නැතති උ ගන්න නෑනි හැරද දඒවගේ මේ මේ කෑල්ල මේ කෑල්ලව කළබන් කියන්නේ තමම් කිව්වේ සම්පූර්ණ කරලා තිබුණත් සහරමෝඩයන්ට ක්‍රියාගන්න බෑනි මහරි පොඩි කොටසක් හරි දන්න ඇතිවුනත් හදදල හරි උත්තරයක් ලියන්න පුළුවෝගල සක්තිය කහදාගන්න හරද තමන් තමාම විශ්වාස වඩ ඕනේ ද ම නං පේපරගල න වෙලාවවෙදී මට වඩා දක්ෂ මීටරයක් මට ස්සරයි හිටියකම උගගේ හන්නේ රද එතකොටඌමට බරුවක් කිවෝත් හෙම කොදවෙෙන්නේ පැ එ මම ලගේකායන් කීටවත් උත්තරයක් අහන්නෑ මට මං ගැන විශ්වාසයි තකුණු සියගන්න කය පැත්න හිටියත් ම උගගේ හන්න හවත් මට වැඩපුුත්නෑ මට ගලපෙන්න්නේ මේක නම් මම මං ඒක් ගහන ගහවි මොකද කියෙන මට අදාලනෑ ඇ පන්තියතින පේපරොලද මම ළමයිට කොන්ඳ පනතිෙන්න කියලා කියනවා අනි වාරෙම තවේගේකක් බල උත්ත්‍රෙදදාක තේරුමන්න පොඩිකාල්ලඟ වගේ ගොම් පාටරන අපි අලු පර කාගෙන් බල උත්ත්‍රයදදාගන මුගගේ බල උත්‍රෙදදාාගන්න පනහි පහ කියෙන සිියසය කියන වැඩක් නෑ හ මේ තමන්ත රමගෙන විශවාසතියාගන්න ලංකකට මේ කාලය තුළල හරියට මේගේ පෑන්ටරල මච්චේදනල පුලු න ප්‍රතිඵල කාරත් අඩුවෙන් ිත් නෑ කියන ප්‍රතිපඵල වැඩිකරගන්න පුළුවන් නිමාාරෙන්ම දැංහර යිකෝන් ඒතින සමහර ද මග පන්තිේ මගේ පතේවෙල කන් ඒතියන මක විෂයක ිය ක් තියන ැප සන් බැවෙනවා ඒහින්ද අපස උසස් පල කරන්න හිතනවා හැබැයි මේ මේ යිකෝන් තියන එකත් නැතිවෙයිද වගේ වා හල තියවා. හැරද තේතකොට ෙ ම ඒකක් ගත නිකහත න රහ දැම තිබි ර න ේ පර ලලා ලද මට ත හ ග මතම හිකක්කාව නික මෝඩෙක් ෙවේ ට මේ දනු තියනවා රම මේක අමතක් වෙලා තියන පුලුවන්මො කාලක් රීමේ මේක පරිශේල නන පුරපු නිසා. ඒක ම ද න මට එක පොඩ බල ගම එක මක තියෙ ඕන කියන හැඟීම ලුේ තියෙන් ඕ ඇද රයි ලමයිට පාඩන්වල අඩු නෝටස් ගන්න ගන්න පුළුවන් ඔගොල්ලට දැම ම හල තින මට බද හැත්ත පැහි නම්බර තමයි ඕනු දෙෙක දාලා යෙන්නේ ඉ හැත්ත පැ නම්බර ගූ ප දතියන හිරම්ට කතා කරලා පාඩන් දො හක්තිනොපේාර්ථක විද්‍යයි පඩන් දුල හම මොනොහරි නෝට් එකක් සම්බන්ධය මනැත්තං සම්පූර්ණ පාඩම නැත්තං ඒ පාඩ සම්පූර්ණ ටවට් එකත් එක් නෝට් සම්පූර්ණ කරපු හරි ඒකන්ද ම කිවට්ටු දිල නික් ඉන්න ද දදාහරනැ යුතු ජාතිිරුම් කරන පඩමනෑ අ පාඩන්ගන මුොකොන්න කිවෝල් ඒදව විද හැත පැහ නම්මර හිරාට කතා කරලලා ජාති ගිරම් කරන පාඩම ැලැන ාතිගරම් කරන පාඩම ටවට් රත්තිය තරමගේ හ නව නොක සම්පූන කරපු ව හතරක් ලබදන හැබැයිකන මුදලක් අයකරනවා මොද මේ පන්ති විල්ලන සල්ල ගියවපු අදරුව තර ුන්ට අසාධරන නිකාන් දුන්නුත්තරුට. ඒනති හැමෝම ට ද ම ද ද බ ර න්ති ට ම එක දැන්නවේ හරදන ව ොට කොපි හන් මුදතික ගන්න අනිවාරය. හරද. හිරාන් එතකොට ඒක වලට සම්පාදනය කරල දෙයි පසුගිය නෝට්ටිකහරද ප්‍රශ්නයක් තිබුණොත් අබින්දුව හැට්ට පැහි නම්ඹට කතා කරන්න පාඩන් දොලහා සම්බන්ධයෙන් හරි ර මන්ද පාතෙන්ට යෙනවා නම් එතාකෑල්ල මං කතා කර හිටියේ නම් එතාකැල්ලෙතියක් මිලේලු නම් එතාකටයක් විස්තර තියෙනවා එක බලාගත යුත්තුයි මං ප්‍රශ්න තියනෙන ඇතට මං ම් වැඩින් සාකච්චා කරන්න ඇද ඊළඟට ඉල්ලුම් නම්මතාවේ තීරණය කරන සාධක මිලේලු නම්තාවේ තිරණ කරන සාධක ඉල්ලුමි කරහි බලපානා කරයවි ග්‍රහ කිරීම ඉස් මිලේලු නම්මතාවය ඇසුරින් ගඩන් හදන එක ඉටස්සේ ප්‍රායෝගෙ වැදගත්තම සාකච්ඡා කරන එක එඩික තියෙනවා. ඊට පස්සේ නම්තාවය යෙන හරස් නම් මෙතාවේ සාකච්ඡා කරද්දවැදගත් බාඩ දෙකක තමයි සම්බධතාවය සාකච්ඡා කරන්නේ එක බාණ්ඩය මිලයි ඉල්ලුමයි අතර තින නම් මෙතාවේ තමයි මිල ඉල්ලු නම් මෙතාවේ හරි එක බාණ්ඩ එක මිලත් තව බාණ්ඩයක ඉල්ලුමත් අතර තියන නම් මෙතාව සාකච්ඡා කරන එක තමයි හරස් ඉල්ලු නම් මෙතාවේ හරස්සිලු නම් තාව අනුව තමයි ආදේශන බා්න්න අනුපුරක බාණ්න්න හඳුනාගන්න හරද ඒවා තීර ඉතින් මතක තියගොල්ලට ඒ ඉඩ පස්සේ ආදායම් මිල්ලු නම්මතාවය කියල කියන්නේ ආදායමත් එක්ක කිසිම් බාල්න්නේයකට තියෙන නම් එතාව හඳුනාගන්න එක එතු සමාජයක මනිස්සුන්ගේ ආදායම වැඩවුනොත් බාලුල ඉල්ලුමට යන කොහොමද සංවේදීතාවය සමහර නිුන් යාතයන් වැඩි රෙද්දිී සහ බඩු ඉල්ලු අඩුවන සහ බාලු ඉල්ල වැඩ වෙන ්‍රෝතන නම්මතාවයක් තියන එකතම ආදෑන් මිල්ලු නම්මතාවේ ඔය ආදෑන්මිලු නම්මතාවේ තම්මයි සාමාන්‍ය බාන්ඩ බාල බාන්්ඩ සුපෝක බෝගී බාන්්ඩ ොතනද ගිෆන් බාණ්ඩ කියලා බාඩ වරගයක් කියන. ඕකදැන් මිල ඉල්ලු නම්මතාවේටත් සමඳතාවක් තියනවා. ත්‍රේකත් පොතන සම්බදධන ගිෆන් බාන්් බාණඩ වර්ගී කරනයක් අපිට හම්බවෙෙන ඇතරම හරස්සිල්ලු නම් මෙතාවේ ආදේශන අනුපුරක බාණඩ යුගලය හම්බවෙනවා බාණඩගුල කරන එතන බා්ඩ වර්ග දෙකක් මෙතන සාමාන්‍ය බා්ඩ බාල ා්ඩ සුපෝග බෝගි බාන්්ඩ ිෆන් බාන්්ඩ කියන බාණ්ඩ සංකල්ප ටික හම්බවෙනවා. අදැමිලු නම් එතාව ත්තේ ගනන් හදිල ටික තියෙනවා. ඉර පස්සේ මේක ආය තියෙන හතා මේ සැපියුම සම්න්ධ න්ද ඉල්ලුමන මුලින් කතා කර, සැපියුම් සම්න්ධ ත ඉල්ලුම තිබු සංකවපටික එහෙම යෙනවා. සැ සැපියම ැනීමකද සැපියු ්‍රී ලපාන සාදක සැපයියොම් න්‍යාය සැපියොම් ශිතය ඉරි පස සැපයුම් නීතිය සැපියුම් ලේඛනය සැපියුම් සමීකරණය සැපියවු මේ වෙනස්වීම ඒ සෙට්ට එකම සැපවුමේ තියනවා. ඉල්ලුම මතකන ඉල්ලුම නිදවශන සෙට්ට එකක වෙනුවටම ැම නිර්වචනය නැත සැපුම් ි වචනදාගෙන අන නිර්වචනය හරුවගන්න පුළුවන් හරිද ඒටික තියෙනව සැපීම සම්බන්ධයෙන් ඊලඟට සැපි මේ වෙනස් වීම අරමංකිවේ මිල හැර ඉල්ලු මේ කතාම තමයි මිල වෙනස් වුනොත් ඉල්ලුම් ප්‍රමාණයන වෙනස් වෙන්නේ ඒක ඉල්ලුම් නීතිය ඒවගේ සැපියවුම තිය නපුතා මිෙනස්සුනොත් සැපියුම් ප්‍රමාණය වෙනස් වවා එක සැපියුම් නීතිය මිල හැර අනික උත්සාධකයක් වෙනසුනොත් ඉල්ලුමේ වෙනස් වවීමක් සිද්ධ වෙනවා එක ඉල්ලුමේ වෙනස. ර ඒ ඉල්ලුම සම්බන්ධයෙන් කතාව සොරි සැපියමට සම්බන්ධයෙන් කතාව සැපවුම් නම්මතාවේ කියලා කොටසබුත් තින නම්මතාවයට සම්බඳධ ඇල්ලක්. ඔය සැපිියුම් නම්මතාවත් ඉල්ලු නම්මේතාවේගේමයි එක ල්ලු නම්මතාව ල්ලු නම්මතාවය විතරයි. අපි මුලින්ගත්තොත් සැපියම් නම්ේතාවේ තියන විතර. ඉල්ලුන් නම් මෙතාවේ ප්‍රබේතු තුනයි මිෙල්ලුම් හරස්සිල්ලු මාධදයමිල්ලු හැබැයි සැපියුම් නම් මෙතාවේ ප්‍රබේද එකයි මිල සැපියුම් නම්මතාවේ විතරයි. ඉල්ලු නම්මතාවය සාකච්ඡා කරද්දි මිලඉල්ලු මේ අවස්ථා පහක් තියෙනවානේ ලැබෙන උත්තරය බිඳුනොත් එක නඩුනොත් එකක් වුණොත් එකර වැඩියුුණොත් අපරිමිතුුණොත් කියලා සැපිමුත් ඔය අස්ථාටිකව තියන නම් ඉල්ලම වගේම සැපියවුමක් තියවා. අනම්ම ඉල්ලුම අනම්ම සැපියවුම ඒක නම් ඉල්ලුම ඒක නම්ම සැපියවුම නම්ම ඉල්ලුම නම්ම සැපවුම. පූර්ණ නම් ඉල්ලුම ඉල්ලුවම පැත්තිෙන සැ පැත්ති ූර්ණ නම් සැ. ඉල්ලු මේ සවරූප පහහා සැපියවමේ තියන. හැරග නම්ම තාටික සාකච්ඡා කනතින සැපවුම එකයි. ඉරස්ේ තමයි සිබස එක ය විදිහරනම් සමතුලතය තමයි අවසානට දාලා තිපිලු කෑල්ල සමතුලිතය ගැනකාලාකච්චා කරනතියෙන්නේ ප්‍රස්ා ඇසුලින් සමුතුලිතතිය හදන තියෙනවා සමීකරණ ඇසුරෙන්තියනො. අයිට පස්සේ ඒේකනයයක්ක ශරෙන්තියන සමතුලිතිය හොයා ගන්න ඉඩසේ සමතුලිතියහා සම්බඳ සංකල්පතන බැද්ධගත්ම කෑ තියෙන්නේ අදල්ුම අධි සැපවුම අදල්ලුම් මිල අද සැවුම් මිල පාරිභගතරීක්ත නි්ානතරික්ත සහ ආර්ථිකතරික්කගෙන පොටස දවමතක් පේ වුන ගැන හදුව පිදිරේදී. ො සමතුලිතය වෙනස්වීම ඉල්ලු වෙනස්නු සැපිය වෙනස්නු දෙක වෙනස්සුනො සමතුලිතය වෙනස්ස වනවා ඔන්න ඔත්තන හරද හමයි පාඩම අවසං වන්නේ රද සමතුලිතේ වෙනස්වීම විග්‍රහකිරීම දෙකේ උපකොටස් දොළහක් තියනවා ඒගැන් දෙවැනි පාඩමේ උපමාතෘකා දොළහක් තියනවා ඒ විශාල කොටසක් නමුත් ඕගේ සම්පූර්ම තියෙන්ෙබපුතා මේ කොඩස්තුන විතරයි. ඉල්ලුම සැපියවම සමතුලිතය නම් වෙතාත ඒටික තමයි සම්පපින නෑ වසෙන් ගත් තම තියෙන් ඉල්ලුමයි සැපවුමයි සමතුලිතැයි නම් තාගේ පැදිලිද ර දැන් ඔන්න පාඩ මේ තියන කොඩස් ටික ඔච්චරයි. ම කීපු වචන හද මෙ නම් සිලබසගේ තියෙන වචනටික තමයි කියාගෙන කියාගෙන ගියේ ගල තේරු ගන්න වන දේල් ෙවෙේ මං තියනදවලටික සිලබස්ස තියන්දේ ලටිකතමයි පොත බාග්‍රමයක ො අන්තර්ගතය පිළි බඳව වලගව ටවස් නෝටස් නොහරි නැත්තාං ඒ ගන්න විිදිහැකිව්වා හිරාන්ට් කතා කරලා ඒවා එට ගැබීම කරලා ටවටස්ික ගන්නඩ. රද පාඩමකට එද්දාස් පන්සීයක්තමයි ගන දාලතිබුණේ එක පාඩමකට නෝට්ටියක ගන්නවට එද්දා ස්පන්සීයක් ගෙවීමක් කරන්න වෙනවා. ඒ ඒක මම ගන්න මුදලක් නෙවෙයි ටියව් සොලට සහ පොටෝකපි කරලා නෝට් සම්පූර්ණ කරලා ඔගුලන දෙ හිස්තන ටවු් තුනා ගෙනලා දෙනවා නෙවේ හරද මේ පාරම ටියව් තුක් තිබුණ තු නෝට් ලියල අලුත් දරුවන්ට හද පසිකල් පන්තරපු දරුවන්ට එක දාලනෑ. රයි ඉට පස්සේ මේ බන්ධයනද රෑන්කම්ේපට තමයි සාකච්චා කරන්නේ ොට පාස්පස් වල ඇවිල්ල තියෙම නෝදක අවසානය කියන්න. හරද වැඩි අවබෝධයක් වැඩි අවධානයක් මම දෙනවා දෙවැනි රෑන්කින් පේපරකසාච්ඡා කන්න හැබැයිම මේ ගරුප් එකකට පැහැදිලිවත් දැම්ම දෙවැනි පාඩමෙන් ඇවිල් තියන නැත්තම් අන්දීලා තියන ප්‍රශ්ටික තමයි මං සාකච්චා කරන්න මු පලවිනි පාඩම පිළිබඳව මන්ගේ සතිය තින්කි ලුකෝදයක් නෑයකි පාඩ සම්බන්ධයෙන් අමාරු කෑලිනෑ ගේ බෝඩ්කීමත් ලිව්වා මේ ඇල් තියෙන විදිිය නකරුදී න ද මාමරුදයක් නෑතරම දෙනි පාඩුව සම්බන්ධෙන්මම රැෑන්කින් පේපරගේ ප්‍රශ් තුනක් දීලා තිබුණ නදර පේපරක ගණ්ඩ විනාඩි දෙකක දැන්වෙලා අටයි දහ තුුණයි අටයි පහලට මං අපපු දෙවැනි පේපරක දැ ලඟට ගඩ देखा केवे नवेन दे रहा जान लगे හරි පෙපය ගත්තදගත පෙපරගපතිේ මම ඔබලන් කිව්වේ ්‍රශ්ශංක එකයි දෙකයි මං සාකච්ා කරන්න නැහැ කැනෙ ප්‍රශ්ශංක එක සහත් දෙකකින් ප්‍රශ දෙකම තියෙන්නේ පළවිනි පාඩමේ අරදතර එතනා මේ ලන්ට ලියන්ඩ පුළුවන් පලිි කොටස තියන්නේ අතරම හිගකම අවස්ථික පිරිවය සම්බන්ධ වන්නේ කෙසේ දයදික පැහැදිලි කරන්න තියෙන් ලකුණු තුනක් එවෙනෙන් ලැබිල තියෙනවා ඉඩ පස්සෙ මේ ආර්ථිකයක ඇතිවිය හැකි විධාකරේ ශූක්ෂම සහ සාර්ව ආර්ථක ප්‍රශ්න උදාහරන්න සහිතව පැහැදිලි කරන්න සක්සමය සාරය කතාව ප්‍රශ්න ඇසුරින් සාකට්ටා කරන්නඩ තියන පොදු බාන නොමිල බානතර වෙනස ම මේහවසකවත්ය අතර වෙනස පැදිලි කරන්න නි්පාදන විව නිමම යනකුමක්ද නිෂ්පාදන ධාරිතාවය තිරණයකන ප්‍රදාන සාධක වොනවද. මේ නිෂ්පාදන ධාරිතාවය කියලා කියන්නේ කිසියම් යදෝම් ප්‍රමාණයකින් ලබාගෙන තියෙන බාන්්ඩ ප්‍රමාණය ධාරිතාවය කියලා කැන්නේ නිමෝම් මටම කියන එක එතකොට විබව නිමෝම කියලා කියන්නේ ආර්ථිකයක් බලාපොරොත්තු වෙන නිමෝම් මට්ටම. දාහරණැකිවොත්හෙම මට එක දවසකදී දස සිමින්තිගඩොල් සීයක් නිෂ්පාදනය කරන්න පුළුවන් නා හරිද මට හැකිාව තිුණ සිමින්ති ගොල් සීයක් නි්පාදනය කරන්න විතරයි. හැබැයි මේ සාමාන්‍ය මනුස්යෙකුට ලුවන් සිමින්තිකඩොල් දවසකට තුන්සීයක් නිෂ්පාදනය කරන්න ද මනුස්සයෙහුගේ විබව නිමෝම තමයි තුන් සීය. එගැනේ සාමාන්‍යය මට්ටමය තිබුණොත් සියලු සාධක සාමාන්‍ය මට්ටමේ තිබුණොත් එයාගේ දක්ෂතාවේ තමයි පුන්සීක සිමින්තිිකටුල් නිෂපානයක් කළ හැකි. හැබැයි දැම් ම උදාහරණය ගති මකිව මට දවසමොට්ටු වෙලා සීයි හදාගන්න පුළුවන්නේ නම් ගේ උපරිම ය සීයි. මට තුන්සිීකට යන්න බැරි වනානං මගේ ධාරිතාවේ ගැප්ප එකක් තියෙනවා ඒක තමයි නිමවුම් පරතරය වසයෙන් හඳුනා ගන්නේ ළමයකුට දවසකට පැහයක් පාඩන් කරන්න පුළුවන්. අවම පැහයක් පාඩන් කරන්න පුුවන් මම කියන්න මේ නෝට ලියනේවා අනම්මනන්නෙවෙයි අඩ්ඩුම්ම පෑහයක් පාඩන් කරන්න පුළුවන් විෂයන් තුනකට එකකෝ එකකු බස් ගත්තොත් පෑහයක් එක එල්ලේ වැඩ කළ හැකි ළමෙකුට දොවයාලා ඒක හතන්දර හිදය අඩුකරගෙන තියෙනවා දවස්සනම් වැඩරේ පැය හතරයිනම් අන්නයාගේ විබව නිමවුම පෑහ හැයි නමුත් එ උපරිම ධාරිතාවේ නිෂ්පාදනය තිබ්බේ පැය හතරයි පෑ දෙක ගැ්පයක් තිය උපරිමේට ලගා වෙලා නෑ නිමවුම් පරතරයක් තියනවා. සමහරලමයක් පෑ හයක් තමයි බබෝ නිමූමටම අටක් පාඩන් කරනග ෙටිය ඔත්තේෙම. දෙයක් වැඩිපුර පාඩන් කරලා දන නිමවුම් පරතරයක් තියෙනවා. පැහයක් පාඩන් කරනතියඇති පැ පහක් පාඩන් කරෙකුට රිණ නිමවම් පරතරයක් තියෙන. අරදවේ වචන පැහැදිල කරීමම එක්්‍ර ආර්ථිකයක් පූර්ණ සස්වාන යක්තිය සහූරර් නිෂ්පාදන යටතිේ බා්ඩ් ප්‍රාක්ථන බාන්ඩයි පරිබෝජන බා්ඩ නිස්පානය කරලා හැකයාමයිම් තොරතුර ගම දර තියනොන දීලතිනකත අවස්ථික පිරිවෑ සම්දධයෙන්තොරතුර ප්‍රාක්තන බා්ඩ දිපල යවා පරිභෝජන බාණ්ඩ කියතිල තිරනෑ ඔය තියන ලේකනයේ තොරතුර වලින් හැකයාමාීමක් අඳන්න බෑ බෑ ළුතියාගණ්ඩ එක ප්‍රාක්තන බා්ඩ තියනවා පරිබෝජන බාන්්ඩ නෑ පරිභෝජන බාණ්ඩ ඔයාල හදාගණ්ඩෝන ඔය ලේඛනය ඇසුරෙන් නොටද එකට හදාගන්න ගානක් හදාගන්න වෙන ප්‍රාක්ථන බාණ් ිපදවීමේ අවස්ථික පිරිවය පරිබෝජන බාන්්ඩ බලින්තමයි දීලා තියතින්නේ. සිං ප්‍රාක්තන බාණ්ඩයක් හදන්ඩ පරිබෝජන බන්න දෙකක් කැප කරලා තියෙන ඕකන ෝක. ලත්වේ එතු ප්‍රක්ත්තන බාණ් හදන වල ඩෙල්ට පරිබෝජන බා්ඩ බදීම ෙල්ට ප්‍රාක්තන බාණ්ඩ සූත්‍රය දාලා ගත්තහම ට පරි ෝජ ා හගන්න පුලුවවා රිබෝජන ාදල වන ෙල්ට ්‍රා් දීම ට රජන ්‍රාක්තන බාඩ තියනවා පරිබෝජන බාඩලේන ගණ්ඩුවන. ඒ දෙකෙ නි්පාදන හැකයාමයිම ඇදල ඔය කියන ප්‍රශ්වලට උත්තරදන්න පුළුවන් ඇතර ඒයදක නිෂ්පාදන හැකයාවා මේේනයි පල්ල පාඩමේ අදක ඇසරන තිබ කොටස්්ටික. හරද මන් දෙවැනි පාඩමනතන් දෙෙමනි පාඩ ඇසරෙන් හදතින තුන්ගෙනි හර ප්‍රශසන ප්‍රශවලට තුර සසාචාරන ද. Ara mô sudalamda

රි ප්‍රශසාංක තුනට එනවා මංකිලින්ම හනේද සගම්ින්න පස්සංග තුනට මෙන්නේ පස්නංක තුනේ ප්‍රසග තුන මක් නො ලකුණු දීලාතියෙන ලුණු තුනක්කඩ ඒක ප්‍රශද දලකු දල ති නයි හය නේ දොලයිහි පහර ලකු පහලවක්ු ප්‍රශ් හැමල තිෙන ලකුණු මිස්්ක ප්‍රශ්නයක් විය යුතුයි එක ලකුණු ඔලපුංචි වෙන සක්කරගන්නඩ ඕන පසාත එක් මං යලකට කියන්න ලකු ගාන්න ොද පස කීපයක ලකුණු කිීපයක් වැඩිය ලකුණු පහ වැඩි ෙන්ඩුනන නිික ඔය හිතාගන්නකු හතරගන පහක් කියලා මහිතාගන්නක හරද පසබැලදි මං කියන්න මේ ලකුණු මේක පිටිනිිස්සේ ඇතින් හද පලමික ලකුණු කුනක් වගේ තමයි මානය හඳ වෙන්නේ ඉල්ලුම් නියාය යනකුමක් ද යන්න දක්වා ඉල්ලුම් නියායෙහි අරමුණු පැහැදිලි කරන්න යි මෙහල ල්ලම් නියාය කියලා කියන්න පුතා ැන් ඉල්ලුම සහ හරිද ඉල්ලුම ක්‍රීප මන්ද මේට උත්තර දැල් ියයාගණ්ඩ කියලා වෙනම උත්තර දෙන්නේ මම කියද්‍යවාහ ගන්න මොන හරි දෙයක් නෝට එකක් තිබුණ ද්දා ගන්ඩ ොැ නෝට එකක් දෙඩ වශතාාවයක්නෑ ම එක කිියට්ස්සල මේට සියලුම උත්තර තියෙනවා තුර ල කිව්ටික ගන්න වනං ඒවල සම්පූර්ණම නෝට්ික තියෙනවා පාඩන් කරන්න පුළුවන්. බල්ලන්න පුලුවන් උත්තර තියෙන ඒමල තියෙන දේවල්ම තමයි ප්‍රසෝොඩ හතියෙන්නේ ත උත්තරය අදලිය ගන්න කළමන් කියන්නේ මේ කියනක තුළ උත්තර යන යාලා හගනින්න්නට කනු ගන්නඩ ඉට පස තනය උත්තරහදන්න්න ඇත්තම කතාව ම උත්තරල තෙරණ නකුත හරද වෙලා ඉතිවස කීරත් හිතන් දෙපා අපි ලිව්ොත් මේකට ලකුණු පහම පහෙම ගණඩ බෑ සර්ගේ ප්‍රශ්්‍රේයට උත්තරය තමයි අපිට ඕන එහැම ඉතන් දෙපා මම උත්තරයත් දුන්නුත් දෙන්නේ මගේ වචන වලින් ත්ත ද පස චනල යා උත්තර ද ද වචන වලි අප දන්න තුන්දනෙක්. හහදිරි එතුොට දැන් ප්‍රපසක වච්චන මටලියන්නත් බෑ වාශලියන්න බෑ. අද එතකොට මාකම් මිස්කීම් එකේ තියන උත්තර වයාලියන්න වශතාවයන්නේ ඒ උත්තර පාඩන් කරන්න දෙපා. හ පරලගන්් එපා මාකින්මිස්කීම්ක තියන උත්තර යාල පාඩන් කරලා ඒම ලියන්න හිතාගලන්න වනම් ඒ ඇත්තරමගේ මෝඩ වැඩක්නේ පොපසසි උත්තරයක් නේ මකි ස්කිම තියෙන්නේ ඔයාලගේ වචනවලින් ඔයාල ලියන්න සරල පැහැදිි කිරීම තවෙක්කුට මේ තේරුම් කරලදනව කියලා හිතාගෙන යාගේ වචනලින් උත්ත්‍රරලියන් ඒකතමයි කළ යුතු ඒක තින ඇතුල තියන්ට කරුණුවාසය ල තියාගන්න ඔච්චරයි වඩ ඕනදේ එහෙම නැතුව මේට බයිවැඩ පා මේ අර වච්චනේ මකි මස්කමි කියහෙන බරවචන තියෙන්නේ එහෙම කියලා. ද ම උගන්ද බරවචන ලා ගන්න නෑන. බරවචන ල තුමල ක්වත් පති න්න නෙ හ ද ති බරවචන තේර නැ එකටුව අර් ගේද ජතින ලොක බරෝ චලටක ක්මටි අයි කරම පඩම උගන්න නනකොට මගේ ව ෙක්ව මන්හ බරවචන මක්කත් දාන්න. හද කියදී බරවචනයක් ප ෙත්නේ පැදදි සරල වචන දම හැදිලික. තේරන්නේ. හද ඉට පස්ස වලටගේ බරවචනයක් ඕන්න. සිිල්ිපසක වල්ල්ලලා මේකට මේ වචනේ ලොහු මේ මංති ගන්න අද කියනවා සහර වචන. හැද මේේ සිිල්ිබසගේ මේ වචන මේක තමයි ම එට භාවිත කරන වචන මෙමයි කියල කියන. නමුත් දැන් බර වචනලින් ම පැදිි කරන්නන්නේ ඇන්න සරලව කෙනෙකුට තේන දිදර කියනවා. වැල්තත්තික ඔලුට ගන්න ඕයාලගේ අදහස උත්තරයක් ලියන්න ගන හද ැවල්ලිම උක්ට හදන්න නොට් ලියනන්න පැදදිිකිීම් තියතැම පැදිිකිරීමම් කරන. පටික ෝ්ි රදාන. ඔයාල මම කියදදි ඔයාලත් හ නිදල ඕන පොයිසිිකදාගන්න පස තය උත්த்திරලිය.මද මට උත්තරලියන්න ළුවල වැඩත්නෑ. ඔයාටයි උත්තරලියන්න පුළුවන් ඕනසිරති කිය මට උත්්‍රරලියන හොඳ පුුවන්. හ ඔයාට උත්තර ලියගන්නයි ඕන. එනිසා මතවතියාගන්න මේ ன்லை පන්තියක්ද මගේ පන්තියද ඕන එකක් වැඩ කරන්නේ ළමයි. හොදද වැඩ කරන්නේ ළමයි. ලමයි වැටරන්නතුි කොච්ච වැඩ කරත් වැඩක් නෑ අපි වැඩරනවා ඇතරම මෙත දොදේ පරහදිනවා ටව් හදනවය බලනේවා සාගච්චාරන මේ ඔල්ල ඉතරනේව පන්තිය වූ ගන මෙ හිටග නිවා එක අපි වැඩ කරනව ෝයාල වැඩර ඇතු නිකම් මේ ගන්න ල්ලාගරම ස ෝරදායි මේක පුළුවන් මට එක කරදී පක්ක හිට මේක ොඩදාන්න බෑ හද ර ඉල්ලුම් නියයායකින කෑල්ලව කතා කරද දී ඉල්ලුම සහ ඉල්මකරේ බලපාන සාධක තියනවා සලකාබල් බාන්්ඩේ මිල සම්බජ්ධ බාන්න මිල ගණන් පාරිභෝක ආදායම පාරිභෝක අභරුචිය අනාගත අපේක්ෂ ගැනුම් කොරුව සංකයාව වෙනත් සාධක. හරි මේ කවරකි මට චැට් කරන්න බලන්ඩ එතනින් හදාගන්නවනේ ඉල්ලුම් සිතයක් ඉල්ලුම් සිතය එවන බලන්න හා මෙැසෙද්ජ තිර ගහර දැමවා ගහනක මට තමයි පේන්නේ අනිත් තැයට පේන්නේ ඉල්ලම සහ ඉල්ලමකිරේ බලපාන සාධ කතර පෝතින සම්බන්ධතාවය තමයි පුතා ඉල්ලුම් න්‍යායි කියන්න. ඉල්ලුමහ ඉල්ලම කරී බලපාන සාධක ඉල්ලුම කෙරෙහි බලපාන සාධ ගොන දැම් අතකය තමයි මංවාගෙන් බලන්න. ඉල්ලුම් සිතය ඉල්ලම සහ ඉල්ලමකිරේ බලපන සාධක කතර පෝතින සම්බන්ධතාවය තමයි ඉල්ලම් නයාය ඒ ගනිත මේ සමී කරනය දැක්වෝත් තමයි ඉල්ලුම් සිතයක් කියලා කිය හරි ඉල්ලුම් සිතය දෙන බල මත කළ මසජක ටයිප කර ටයිප කරහකිින් නතකයින වු් බලාගෙන ගහනො දන්නට්ටි ති පොඩි පොඩි පින්ටින් මස්ටේක් සහර වල තිය නොනමුත් මංහිත නවාව ති සිම්පල් කැපිටල් හදිසේ ගහගන්න බැරිවීම සුරණි ප්‍රබෝධන හම්වෙන්න දි අර පලි හරදාගන්න බැතින් සමහරයට කවන්නේ ක්ොම කටල්ල හ මන්නේ හරි අනිත් හන කියන්නෑ ඉල්ලුම් ස්තය කිඩ සමානයි එාරයක් YouTubeුබි ටයි් කරන්න හම්මනෑ නේද මට තියුබට මං එක දන්න මේ ටයි් කරන්න පුළුවන්ද බෑති කලත් මදන්න නි ඔන් Onlineයින් සූම් එක ඉන්නනම් ටයිප කල දානවාය මේකරට ය බිල්ල හද හරද එතකද ු නොති මට කරන්න දෙන්නේ මට බලන් බෑ ගුල චට කර ද ුත්ම බලාගකින්න ටීවික දිය ලඟගන්න දි හරි රව සමල් එවාරයක් වඉලෝ සි මතකයිල හොක දොදන්නන්නේ උන් ෑන මංහිතන්නන්නේ එතකොට ඉල්ලුම් ියයාය මොකක්ද කියල ලියන්ඕෝන ඉල්ුම් සිත ල්ුම් සිතය ියන් ෝන ක්ුණු කම ල්ම් ය කිය දනට ඉල්ලුම් සිතේ කියන්නන්නේ මොකද කියක කියන් ටඕන ඉල්ලුම් සිතය මෙම ලියලට කියදත්වූනේ ම ලකුණු දෙකස්ක විතරතෙන්ට හම්බේෙනෝ ඉඩස්ස ඉල්ලුම් ියයහි අරමුණු පැහැදිලි කරන්න ඇයි ඉල්ලුම් නයායක් කියලක හදන්න ආගන්න මේ ඉල්ලුම කියන එක ප්‍රදාා පවතින්නේ ඉල්ලුම කරහි බලපාන සාධක මතර. ද ඔන්න ඕක තමයි ඉල්ලම් ්‍යාය තියෙන ප්‍රදහන අරමුණ මේ ඉල්ලුමයි ඉල්මගරේ බලපාන සාධකතරයි පවතින සම්බන්ධතාවේ දක්වන එක. ඉල්ලුමයි ඉල්ලුම කරහි බලපාන සාධක අතර පවතින සම්බන්ධතාවේ දක්වනික තමයි ප්‍රදහන අරමුණ. එක ගැනගන්නයට අධ්‍යනය කරනයට මේක වැදගත් කෑල්ල ඉල්ලුම් නයාය හරණ ඉටවස්සේ මේ ඉල්ලුම් නියය ඇසුරෙන් ඉල්ලු හා සම්බන්ධ ප්‍රධාහන තිරි දෙකක් හදාගන්න පුළුවන්. ඒ තමයි අනෙකුත් සාධකටික ස්ථාවර කරලාමයි ඉල්ලුම් ප්‍රමාණය අතරතින සම්බධකාාවය තමයි ඉල්ලුම් නීතිය ඒක හදාගන්න මේක ඕන. මිල ස්ථාවර කරලා අනිෙකුත් සාධකටික වක්සුනු ඉල්ලුම වෙනස හදාගණ්ඩත් මේක ඕන. ඇරිද තවරටත් අපට කියන්න පුළුවන් ඕන්නන් ම් මෙතා කෑල්ලත් න සම්බඳධ කරන පුළුවන් මේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තින සම්බඳතාවය තමයි මේ දෙන්න ගත්තොත් තමයි ඒ දෙන්නගේ සංවේධීතාවය ගත්තොත් තමයි මේ මිල ඉල්ලුම් නම්්‍යතාවේ කියන කොටස තියන්නේ මේ දෙන්න අතර සම්බඳතාවේ සාකච්ඡා කොරොත් තමයි හරස් ඉල්ලුම් නම්්‍යතාවේ කෑල තියන්නේ මේ දනතර සම්බධාව ගත්තොත් තමයි ආදෑමිලු නම්මතාව තින් තර චර ගන්න නෑර් මුලික කියපු කරණව දෙකක් ලිවන එකක් ලිුවනන් වගුලු ඇති ලකුණක් කඳ වෙනවා. තරොන් ඔය කොටස තමයි පලවෙනි කොටසට උත්තර ඕන දැඟෝකේ මේ බඩ මෙහෙම දෙයක් කරන්න පුළුවන් අපේ කවරුහරි දරුවක්ගේ නමන් මේ පේපස් දර ලිවවට පස්සේ බලලා මාහින් දාල දන්නේ කවුරු හරි දරුවෙක්ගේ විස්සෙෙන් මිස්ස ප්‍රශ්නයට ලකුණු බිස්සෙන් බිස් හම්බච්ච දරුවක්ගේ උත්තරයක් පොටෝ ගහ ගරුප්පර දාන පුළුවන් හරි තොර මේ දරුවල උත්ත්‍රේ තම තන තියන්නේ හැබැයි යාලගේ උත්තරේ නෙවීය මට ඒක කරන්න පුළුවන් පාගැරි දරුවක්ගේ ප්‍රශ්ය නරද පන්දද කියලා ඉල්ලෙන දාන්න පුළුවන් තොර ඒ ළමයගේ උත්තරය හැබැයි ද ඔයාලා ඔයාලග දහස සහිතව අලුද්දේවල් හිතලා එම ලියන්ට ඇත්්චටමලමයි තවේගේගේ කෝපියක්වෙන්න එපා හද අලුත්දේවල් හිතන්ඩ මම මගේ ළමයිට කියන්නේ අනි මාර්රයම බල ඉස්සරහට අන්්ඩෝන දැන් අපි මේ ඇතිල්ලායින්න තැන්ගලි නවතින් දෙපා හරද බැතිරින් ස්්‍රහටය අන්ඩෝන කවරල් ළමෙක් මගේ ඇල්ලා ඕන අවස්ථාව මගේහුත් ජනගන්නක තරින් නවත්තන් දෙෙපා කැම්පසකින් ෆයිනල් දිී රයිටහරි තිර හටතාව මේ එක තියන තින ගතින ඒ කරහල්ල හ ඉග ති නවන් ෙපා නවත ැනකින් යාලග දෙපා ස්සහට අන්ෝන මේ අපි දකින මේ රාමෝට එහා තැනක් ඔයා දකිින් දෝන එතඔ තව කෙනෙ උත්තරයක් බල කොපි කරල් කියලා ඒ එක කොපයක්ක්වෙෙන් නැතුව ඔයා හිතල සලියෙන් උත්තරහදර ලියන්න විබාහගද ඒ මාර් වැදගත්වෙේය මාකිමිස්කීම් එක බලන්ට එපාගෙන මම කියන්නේ උඹලා ඒකම කටපාඩන් කරලන ලියන්න යන්නේ එතර ඒක කටපාඩක් කරනිික එක ති එචර සෙට් නෑ ඒහෙන බර වචන් විතියන්නේ එපාාවවා මං කියන්නේ ඒ එක තුට බැලෝටකමන්නේ ඔයාලග වච්ච නොින් උත්තර ලියන්න. එහෙම තුව අරකම ලියන්න හන්න එපා එම ලියන්න බෑ පැදිි ර් හිට පස්සකතා බාණ්ඩයක් සඳහා වූ ඉල්ලුම්වක්්‍රය පහතට බෑවම්වන්නේ ඒ පැහදිලිර න්න ඔතැන් ලකුණ හතරක් කන්න ඕන කෑල්ලක්ව ලකුතුක් ැලතින්නේ මේ රොමිලක්කන් දෙක. වැදගත්ම කෑල්ලරද ඕක හැම සරේ හැම අවුරුද්ධකම අහන කොටසක් ඩිරෙක්ම අර කෑල්ලහරන්න ැතුව වක්්‍රම තමයි ප්‍රශ්නය හරතියන්නේ අහල තියෙන්නේ බාන්්ක්න දහව ඉල්ලූක්ක්‍රය පහල්ට බැව්න්න්නේ ඇයිමට උත්තර දෙදන කවුරු දරුව ච කරන්න ඉල්ලුම්රේකාවක්හරි පල්ලෙ හාට බැවුම් වෙන්නේ ඇයි. කිය තමයින යහන්නේ ඒ ඇන්න පුතා මිල මේ වගේ මට්ටමක තිබුණොත් ඉල්ලුම් ප්‍රමාණය මේ වගේ මට්ටමක් මිල මේ දක්වා පහත වැටුනොත් ඉල්ලුම් ප්‍රමාණය මේ දක්වා වැඩි වෙලා තියෙනවා ්‍රේකාවදිගේ මෙම පල්ල හට ගමන් කරද්දිී ඒක රින බැවුබකි යුත්තයි ඒ ඇන මිලා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියනවා මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර මේ දෙන්න අතර පි සහකිව්ඩී අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියනවා. ඇයි ප්‍රතිලෝම සම්බන්ධයක් තියන්නේෙ කළ තමයි අහන්නේ. ඔවු චැට් කරනව ලමයි උත්තර හොඳ යහෙම උත්තර මම කියදිහම උත්ර දානන්න පුළුවන් කෙළකය එඇල්ට මතකයි කතන්ද පශ් තේරුම් ගලන් තියෙනවා කියන එක. බාන්ඩයක් සඳහ වූ ඉල්ලුම ඉල්ලුම් වකරය පහල්ට බෑම් වෙන්නේ ඒකනපුතා මිල වැඩිවෙදදි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ මිලා අඩු වෙද්දි ඉල්ලුම් ප්‍රමාණය වැඩිවෙන්නේ හේතු දෙකයි ප්‍රධහන වසයෙන් මොකද දෙක දානතිය නොහොඳයි ආදේශන් ප්‍රතිබිපාකයයි ආදායම් ප්‍රතිවිපාකයයි ඔදක ඉතාම වැදගත් ඔදක මේ ඕොන දැන් හරි ඇති දැන් චැ් කර උත්තර දපුදරුණුලොන් හරයට හාහරි ය ගොලු දාල් තිබික තමයි ආදේශන ප්‍රතිවිපාකය කෙරෙ කොන්න හගණ්ඩ ආගන්න හරයට ආදේශන ප්‍රතිවිපාකයක් කියෙන කියැනෙකුතා ආදේශන බාණන්නවල මිල ගනන් ස්ථාවරෝ තියද්දී සලකා බලල බාණ්න්නේ මිල වැඩි හෝ අඩ වෙන කොට රාදේශන බාණන්නව වලින් එල්ල වෙන බලපෑම ආදේශන ප්‍රතිවිපාකයේ හල්ට බැවුුව ළ හඟුට උත්තරදෙන්නේ සලකාබල්ල බාණ්ඩය මිල අඩුවනොත් සලකාබල්ල බා්ඩ මි අඩුවනොත් අ ආදේශන බාණ්ඩ ගත්තාහ පාරිභෝගිකයෝ ආදේශන බාණ්ඩද සාපේක්ෂෝ මේක මිල අඩු හින්දා මේ බාණ්ඩ ගන්න එනවා. මේකේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු වෙද්දිී ඉල්ලුම් ප්‍රමාණයේ වැඩි වෙලා ප්‍රතිලෝම සම්බන්ධයයක් ත්‍රීන බැව්මක් වෙනවා. ආදායම් ප්‍රතිීපාකය කිවෝත්. ආදේසන ප්‍රතිපාකය ඒ ඇත්තකම ආදය ප ප්‍රතිාක සර්ලෝකයතුත මෙ මෙමයින්නේ පාරිභෝගිකයන්ගේ ආදායම එක මූල්්‍ය ආදායම ස්ථාවරවති අද්දී සලකාබල් බාණ්ඩේ මිල අඩු හෝ වැඩි බෙද්දි අර පාරිභෝගිකයන්ගේ මූල්්‍ය ආදායමෙන් එල්ල වෙන බලපෑම තමයි ආදායම් ප්‍රතිවිපාකය කර කිය ඔමන් මෙහෙම කියනව දැන් ආගඩනෙක් අහඩගනග ම දැට කියදදි සමර පොරුවන් ලියන හෝ කලම දන්න හද මං කියනට ලියන්න බෑ මංගර එක ඉසලකිවේ ම උත්තරයක් හරි පස්සෙදන්න ගෘපකට මේ ලකුණු මිස්සමිස ගත් දරුයක්්ගේ හරද යාල මං කියදි කෙටයම් එක දාගෙනක පැහැදිලි කරගඩ ඕනි නෝට්ටොල මේ තියෙනවා පස් එෙහිමීට ලියන්ට මං මේ කියනගින් කොටුවන් ලියන්න්න බෑයිතිග හර සමාරයෝ ඒ පැක්ටිස් කන ලියන් ලියන්න බෑ හරමයහන් සලකා බල්ල බාන්්ඩේ මිල අඩුවෙද්දී හරද මූර්තාදෑම වැඩින. මූර්තාදය වැඩිනො කියල කියෙන උන් දාදය බඩින කියක නෙවී. කියන ආදාය මේ ගාටමයි ඒ ආදෑමෙන් ගණ්ඩ පුළුවන් බාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩවි බා්ඩය මිල අඩුවෙද ගණඩ පුලුවම් බා්ඩ සංකය වැඩි වෙනවා එක එල්ලුම් ප්‍රමාණය වැඩිය වෙන. ර්තාදය බඩිනො කියල කියෙන ගණඩ පුලම් බා්ඩංකයව ඩින කියනෙ එකයි ඕර්තමයි. දියසන සාදයෙන් ප්‍රතිපාකති එක පැත්තක් පැහැදිිර ගන්න පුළුවන් වැඩ පැත්තායි කියන්න පුළුවන්ග තොට හරි දැ ප්‍රමිලකන් න එස උත්තරය බලන් ්‍රයි් කළදාන්න හරද ඕක මේ මට මතකයි පේපල් බලද්දී තිබුණන් ප්‍රශ්යක් ලමයි ගොඩක්හයිගේ වැරදිලා තිබුණා උන හිට හිතලා උත්රයක් දාන්න ඕන කෑල්ලන්නේ ඕක පොල්කොහුවලින් නිෂ්පාදිිත ලනුවද? සැපයුම වෙනස්වීමට බලපාන සාධක මොනවාද තන් ලකුණු ඇතරම හතරක් වෙතර හම් වෙන කෑල් ලක්කූක පොල් කොහුවලින් තමයි පුතා ලනු හදන්නේ දැකල තියෙනවාන කොහු පොහු ලනු කලා තින් කණවල් නොල ගුරු පාටකපජාතිය හරිද අන්න ඒ පොල් කොහුවලින් හදන ලනු කබ හරද ඒවල සැපයුම වෙනස්වීමට බලපාන සාධක එකක් දෙකක් කියන්න පුළුවන්ද ඔක්කොම කියන්න බැරිවෙයිම් දෙව්මි කියනව පොහුවල සැපයුම අඩුුවීම කියලා පොහුවල සැපවුම අඩුුවීම ඒක සාර්ථක පිළිතුරක් පසයෙන් මට පිළිගන්න චුට්ටක් අසීරුී දෙව්මී. ප පහුසරයක් මම කිව්වොත් පොල්කොහුවලින් තමයි හදන්නේ ලනු කතා කරන්නේ ලනුවල සැපයුම වෙනස් වීමට බලපාන සාධක ඕන බාණ්ඩයක සැපයුම වෙනස් වෙන්ඩඩ බලපාන සාධක අටක් තියෙනවා. සැපුම් තීරක සැපි වෙනස් ල පන සාධකන ය සැපයුම් තර තිනවාටක්. බොදට සලකාබල බාණ්ඩයේ මිල සම්බන්ධිත බා්න්න මිල ගණන් නිෂ්පාදන සාධක මිල ගණන් නිෂ්පාදන තාක්ෂණය නිපා නිෂ්පන්ධකයන්ගේ අනාගත අපේක්සා සැපයුම්කරුවන සංඛ්‍යාව රජයේ ප්‍රතිපත්ති වෙනත් සාධක සැපයුම ව සැපයුම වෙනස්වීමට බලපාලන සාධක කිව්වහම සලකා බලන බාණ්ඩයේ මිල කියන එක ගන්න බෑ තරනාද පොල්කොහු ලනු නිෂ්පාදරන තව තාක්ශනණක යන්තයක් නිපද වීම තාක්ෂණය වෙනස් වීජ නව තාක්ෂණක යන්ත්‍රයක් නිපද වීම. අමුතු දර්ශනක පවක්ෂෙන්න්නේ මෙ සලකා බල්ල බාලන්නේයේ මිල හැර හරද. අනිකුත් සාධක වෙනස් වුනොත් තමයි සැපයුමේ වෙනසක් සිද්ධ වෙන්නේ සලකාබල්ල බා්ඩ මකක්ද? සලකාබල්ල බාණ්ඩය පොල් කොහුද ඔොනුත්තර ඇැදන පොල් කොහුද එමනත්ත ලනුවද සලකාබල බාණ්ඩයමගද? වෙලා උත්තරදද සලකාබල බාණ්ඩේ මකක්ද පොල් කොහුද ලු පරිමාය උත්‍රය හරි ලනු තමයි සලකාබල බාණ්ඩය ඇතු කොහු ලනුවල මිලකයන් නැතුව අනිත් සාධක ඔක්මටිය කියන්න පුළුව සලකාබල බාණ්ඩේ මිලකින සාධකයෙන් නොකයා සම්බන්ධත බාණ් ඕොනදැම් ල කියක කියන්න ඇතුව කොසුුවල මීල ඔ කොහතින් බ්‍රශ්වල මිල ගනම් ය වෙනස් සුලොත් දැම් බ්‍රශ්වල මිල ගණන් ගණන්න මේක හදන්න බ්‍රශ්ණය කමහද ලනුහතරටක් ව හරදන්න සැපිවූ වෙනස්ේ ඇතොට අඩුවෙනවා ඒක ඉඩස්සේ නිෂ්පාත තාක්ෂණය කීපක පි ගන්න පුුවන් නිස්පාල තාක්ෂණය දියුණුවෙන එක ලනුවවබර අලුත් ක්‍රමවේද හඳුන්වා දෙන එක අයිටගේ එකක් හරි නි්පාදන සාධක මිලගනන් අන්න කියන්න පුළුවන් පොල් කොහුුවල මිලගණ හරද අඩු වෙනක වැඩි වෙන එක මලගනම් වෙනස් ව පොල් කොහුවල මිලගනම්. ඉවස්සේ මේ හදදි නි්පාදන අනුපුරක කොහ බත්වල මිල නම් වෙනස් වෙන එක ළමයිඔ කොු පොල් ගැසේ සියනුව දේවල් ප්‍රයෝජනයට ගන්නවා ඔගොලෝ කඹ ලනු අබරණ කර්මාත තියෙනවා කම්බ අම්බරද්දිී අරගොලු දකින දන්නවා මේ කොහු බත් කියලගක්කෙම තියනවා අ කොහු එක්කම තියන දෙකර ස්පංචක වගේ තියන්නේ තුර ඒ කොහු බ ඒ භාවිතා කරලා මේ පොහොර වසයෙන් එහෙම භාවිතා කරනවා ඒවා විකුණගන්න හෙම පුළුව කොහු බත් හරද ගොල්ඩැන් අර ඒවල මිලගණන් වෙනස් වුනොත් ඒ මිල ගණන්නම් දැ කෘසිිකර්මෝලටහැල රෝපනය කරන තැන්ගුලට ගත් සිටවන තැන්ගුලට මේවශ්‍ය වෙනවා එතට ඒවා අනිකරම මේ හොහර වසෙන් භාවිතා කරන්න ත ඒවා එහෙන ගණන්නම් වැඩිවැඩෙන් ලු නිස්පාධන කර්මාන්තය කර යන්න පුළුව ලුත්තිකුණ ගන්න පුළුවන් කෝබතුත් ඉකුණ ගන්න පුළුවන් නිස්පාදන වන දේවා. ප්‍රධාර වුණ කොහබත් ඉකරුණ එක නේපුත් ප්‍රධහනරබුණු ලු ඉගුරණක. එතකොට අතුරු නිෂ්පාධනයක් තමයි කොහුබත් හොඳ උදාහරණයක් එක කොහුත් නිෂ්පාතන ආදේශනවෙන්නේ එක මමුතුරව්ෙන් නිස්පාධනය කරන්න පුළ බිවිඳ බාන්ද ඒ පොත මේවැෑ ම නිස්සලකිවේවා ලුණු නිෂ්පාදනය කරද්දී බ්‍ර් තියන්නේ කොහෝල හතන බ්‍රස්් ගතුල බවිතා කර ඒවා හරන කොහු කොහු අප අතුගාන් කොස්ස කොස්සරත්තරගනතියවනේ කොසු හරඇතර ඒ ඒ බල නි්පාදන ආදේශක නිස්පාදන තාක්ෂනය නිෂ්පාදන සාධක මිලගණ නිෂ්පාදකෙන් අනාගතපේක්ෂා දැල්ලමයි ය අලුත අනාගතේද න තියන්නේ පලාස්ටික්් වලින් හත්තන කොහු හම පෙනවන ැමතියෙන්නේෙත් ඒවාගේ දේ වල් ඇතරම තංගුස්ල ලනුව නම් මනන් ඒව තියෙන්නේ. අනාගතයේ මිනිසු යොමුවෙන්නේ ඒ දේ බලවලට අනාගත දැක්ම මිනිස්සුන් ඒ වගේ නිකං නිෂ්පාදන මිල දීගන්න එක ත්‍රම මෙයාලගේ සැපැවුම නිෂ්පාදනයට අඩුවෙන්ඩ බලපාලතින වර්තමාන දි කොහු නිෂ්පාන සම්බන්ධය හරි සැපියම් කරු සංඛ්‍යාවේ හෙමත් බලපානාව සැපවම් කරු කීදනෙක්ින්වද කොසු නැත්තං පොල් කොහෝලින් කම නි්පාදකෝ සංඛ්‍යාව කියන එක රජේ්‍රති පත්ති වසල් මේට සහන දෙනවද ආධාර බදු ක්‍රියාත්ම කරන වද කියන එක පිළිබඳව අන්නේවා. ්‍රේකලියන්න පුළුවන් උත්තර හැමෝටම ශ්‍රෝමිලැක්කන් හතර වෙළඳ පොළ සමතුල්ලිතයක ආර්ථික කාර්යක්ෂමතාවය පවතින බව පැවසේ පැදිලි කරන්න. ඒක වැදගත් ප්‍රශ්නයක් වෙනඳ පොළ සමතුලිතේක ආර්ථක කාර්යක් ්‍රතාවය පවතින බව පැවසේ පැදිි කරන ඕක ලබපු පහක්කුද හැබන කැෙල්ලා. ඇරද? ටපුතා ඔයාලට උත්තරයක් ලියන්ඩ වෙනවා මම ඕකට වන්න මෙහෝ රූපයක් අඳනවා බලාගන්නපු. මේ ඉතා හොඳින් හගන්න හැමෝම ඉතාම දෙගත්තේ ආර්ථික කාර්යක්ෂමතාවය කිව්ව හම කොදේසි දෙකක් ඉටුවෙන්ඩ ඕන උත්තර දෙන මොකක්ද කොන්දේසි දෙක ආර්ථික කාර්යක්ක්ෂවතාවය පැහදිි කරන්න ලෝ නොය ප්‍රශ්න ඉස්රලා ආර්ථයක කාර්යක්ෂ්වතාවයක් කිව්වහම ඒකට අයිතියනො කොන්දේසි දෙක් ආර්ථික කාර්යයක්ක්ෂමතාවේ මතක්වේ 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 පලිවිනි පාඩමලට සම්බන්ධ කරලතම ඒ ප්‍රශ්දීලතින් ආර්ථික කාර්යක්ක්ෂවතාවය ත් උත්තරයක් ඕන 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 ඕනේ ඇදගත්ම කෑල හැර හැම්ම ැරේ මහන කොටසක්වේ ආර්ථය කාර්ය තාවේ කියන එක ආර්ථීය කාර්ය ෂතාවේ ඉටතුුවෙන්ඩ කොන්දේසිත් දෙකක් සපුරාලිය යුතුයි මොගත්ද මෙ ටි් දරුවන්ට මේ චට් කරන්න බෑනේ බලතින් සුම් දරුවට තමයි පුළුවන් චැට් කරන්න ත දෙන බල නිෂ්පාදන කාර්යක්ෂ්‍රතාවය හසනි කියනවා හරි උත්තරේ පුළුවන් YouTube දරුවන්ට පුළුවන් දැහ චැට් කරන්න ඔන්න YouTube දර චට් කරදි මට එක පේ නැහැබැයින ුටස්ලෝ වෙලා යන YouTubeබගෙන හරි උත්තර මට මේක නම් දැම් වැටෙනවා මතක් වෙන අනිත් ඇයට දරුවන්ටතකොට නි්පාදන කාර්යක්ෂමතාවයයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යයක්ෂමතාවයයි හරිවූල් ටයි කර එක හරි අමරුවෙන් ටයිප කර බවපන සිංහලටයිප්ල්ල ඉංග්‍රසිු ටයි් කල දෙකෙ ම හයි කරල ආර්ථි කාර්යතාවක කොදෙස් දෙක ඉටු වෙන්නන්නේ මකත් දෙක නිෂ්පාදන කාර්යක්ෂමතාවය අනිත් එක තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. මාද නි්පාදන කාර්ශවතාව කලා කියන්නේ. ම දුම්්‍රමාණයකින් උපරිම නිවෝමක් ලබ ගන්නපුලුවන්ම් එක නි්පාදන කාර්යෂතාවයක් පැදිදහදකිවේ අවම යෙදවම් ප්‍රමාණයකින් උපරිම නිමෝමක් ගණඩ පුළුවන්න්නම් ඒ නිෂ්පාදන කාර්යයක්ක්ෂුමතාවේ සම්පත් බෙදාාවෙන් කිරීමේ කාර්යෂතාවය කියන්නේකිමෙක්ද ඒැන් කතා මිනිස්සුන්ගේ වුවමනාවල්ලලට ගැලපෙන නිමූමක් බිහි කරන එක තමයි සම්පත් බෙදාාවෙන් කිරීමේ කාර්රක්ෂතාවය කියලා කියන. ඇතුට ආර්ථය කාර්ශෂතාවය කියැන්මකක්ද ඔය දෙකම ඉටුුවෙන එක මිනිස්සුන්ගේ ඌමනාවන්න ඔලට ගැලපෙන උපරිමනිෂ්පාත්තන මට්ටමක් ආර්ථය කාර්ශෂතාවයක් තියෙනොක ලබ කියවා අරද ඕක හැකයාමයිමකින් අදන්න මෙහෙමෑ බලන්න. හැකියයා මයිමකින් අධද්දී හැකයාමයිම මත තියෙන ඕනෑම ලක්ෂයක් අරද ඒසීකින ඕනෑම ලක්ෂයක් නිෂ්පාදන කාර්යෂතාවයකින් යුක්තයි ඒගැන අවමයදෝමකින් උපරිමිනිිමූමක් ලබාගෙන තියෙනවා.හරදහූර් සේවාන යුක්තියයි පූර් නිෂ්පාදනයකෙන පොන්දේසිද දෙක ඉට්තු කරගෙන තමයි හැකයාමයි මතනීමමට ගිහිල තියන්. එ නි්පාධන කාරර්වෂතාව ඟා කරන තියෙනවාක්. ඔතනදී මමන්න දැන් දෙවැනි පාඩම සම්බන්ධ කරගන්නවා වෙළඳ පොලක් කිසියම් බාණ්ඩයක් සම්බන්ධයෙන් තියෙන්නේ මෙහෙම. ඉල්ලුම් රේකාව මෙහෙම සැපිවුම් රේකාව මෙහෙම S ඒ මේ දක්ලතින පොත්තලෙ එක තේරුන් ැතිනට මේකම් බලාග හර දෙනවන බාණ්ඩයක් ඉල්ලුම් කරපුහාම පරිබෝජනය කරපු හාම එක එයාට ප්‍රතිලාබයක් තෘප්තියක් තියනු. ආන්තික උපයෝගීතාවයක් තියනවා. ආති කිය ප්‍රතිලාබයක් තියනවා. දරි කිය මාජිනවල් බිනිිට් එක MB. කියලා කියන කියන්න පුළුවන් M ජබෆිට් එකක් බාණ්ඩයක් විශ්පාධනය කරද්දී මේ සැපයවුමත් එක්ක පිරිවයක් ඇති වෙනවා ආන්තික පිරිවයක් මාජිනල් කොස්ට එකක්ඒ කියන්නMC ක බොහෝ පොත්තල තියන්නේ MmbMCරකා දෙක කියලා ල ද ල්ලම් ැියුම් ේකාදක ඒදකම තමයි මේ යෙන්න බලඳපළග බාන්ඩය සම්බන්ධෙන් ඉල්ලුම සැපියුම් චේදන වෙන තැන සමතුලිතය බිහි වෙනවනින් මෙතැන මේක තමයි සමතුලිත මිල මේක තමයි සමතුලිත ප්‍රමාණය ඒ බාන්්ඩය සම්බන්ධය එතකොට දැන් ඒ බාන්්ඩ නිෂ්පාදනය කරන්න ඕන මට්ටම මෙන්න මේ බීකිරනිමූම් මට්ටම කියලා කියන්න පුළුවන් ඒ බාණන්්ඩ හරිද ඉතින් ර්ථය කාර්යෂ්තාවය ලඟා වෙනවා කියලා කියන්නේ ඇත්තම කතාවන MBMC සමානවෙනවා කියන එක. MMC පීට සමාන අවස්ථාවයි බලඳොලේ සතුලි අවස්ථාව දැ එහමකි වටඩු තර හම කියන්න. දමොක් හරි බාණ්ඩයක් හරද සමුතුලි තතාවේ තියනවා කියලා කියන්නේ පාරිභෝයකයක් අදහසුයි නිෂ්පාදකයක්ග අදහසුයි එකන එක සමපාත වෙන අවස්ථාව. ඒකන පුතා ඉල්ලුමට සැපම සමානනවා කියනන. ඒ කියන්නේ වුවමනාවට ගැලපිට නිමුවක් බීකරල්ලා තියෙනවා කියන ඒකන සමතුලිතය පැදිලිද ඒ සමතුලිත මට්ටම නිෂ්පාදන කාර්ශවතාවයක් ඉතුු කරනවා කිය හැකයාමයි මත තියෙනවා කියන එකන ආන්හෙම තිබොත් තමයි ඒ ආර්ථය කාර්ය්වතාවයකින් යුක්ත වෙන්නේ. රොන්න ඔතන පැහැදිලි කිරීම පලවිනි පාඩමේ තමයි ඕක ඇත්තම සිලබස්කේ තියන්නේ පුතා පලවිනි පාඩමේ. පලි පාඩේ උගනල ද කවදාවත් මේක පැහැදිලි කරලා නෑ. පවිෂණ එකද ශුට්ටක් කියලා තියෙනවායි දෙවැනි පාඩම ප්‍රවිෂන් දරුවන්ට උගනලා තියෙන හිද. එ නැත්තම් ඇත්තරටම පලිාඩමීන ළමයි මේ එමMCි කතන්දර න්නන්නේ නිස්පාලනම හැයා අමයම කෙල දන්න මේක දන්නේ. හැබැයි දැන් අදමම් මේක කිව්වේ මෙතර තියරි ඉන්දලා අර්ධ රිවිෂන් පන්තියේ ඉදලා පේපකලා සොදත් ඉදලා විශෂය දන්නාය. විශේෂයම මම රාජ්‍යාර්ථිකයක් කරලා ඉවරයි. හරද රාජ්‍යාර්ථිකයේ මම බාහිරතා පාඩම කෑල්ල කරද්දි මේ MMC ටික ඇන්දා එතොට දැම්මට මේක අඳන්න හැකිිය අවක්තියනවා නකදැම් පැදිි කර ගත්තුවට තරෙනවා. පලවිනි පාඩේ මේ ඇන්දට එකකුටුවම එක තේරෙන්ෙත්මෑ මහද මේ කර දන්නෙත් නෑ. දැම්ම එක තේරෙනවා ආර්ථි කාර්යෂතාවයක් ඉටු වෙනවා වෙලඳපුොල සමතුල තයක අර දෙක්කම ඉටුව ව හින් ධනිශ්පාදර කාර්යෂතාවයක්. සම්පත් දදාාවෙනනි දීම මේ කාර්ශ්තාවල්. ඔතෙන්ට ඔයාලට ඒ ප්‍රශ්නය සම්ූර්ණ කරන පුතා ව දවල්ල එකතු කරන්න පුලුවමගේ ප්‍රශ් එක කන්න මේ බලඳ පල සතුලති ආර්ථි කාර්යහතය පාතින බව පැේසේ පහැදිරිි කරන්න කියන ෑලදී පාරිභෝයකගේ අදහස් නි්පාදකගේ අදහස්ව සමානවනයක සමපාත වෙනයක පාරිභෝයකය නිෂ්පාදකයි එක තැනකදී එකඟ වෙනක ඉල්ලුම් මල සැපියවම් මිල සමානවෙනක. අදිල්ලුම් අධි සැපියම් ූ්‍යවනයක අදිල්ලු මලවල් අධි සැපියුම් නිලවල් ඇතිවෙන් නැතියක සමතුලිතයක් දක්වා ගමන් කරනවා. ඒෝක තමයි කියන්නන කෑල්ල පස්සේ මූලික කෑල්ලක ඇඳලා පැහැදිලි කරනය එක ලකුණු මේකට ඇතරන පහක් වගේ කොටසක් මේේ. පෑැදිලි කිරීමට ලුණ තුනැරු පෙ ලකුණු දෙකයි ආදිසෙන් ලකුණු හක් වගේ කොටසක් මාකේ තුදුන් ලකුණු කොහොතිල බල්ල ඕකට දාාන ලකුණු කිය අඇති බුණද කියලක රේ. ොටස ං ස ද සන් ලකු තු ගන්න ති දු හ ක ම දවස රද රයි අංක පහරුව මිලක්කම. බෙනපො ඉල්ල ම සහ බෙඳොල සැපවම එකවර වෙනස් වන විට සමතුලිත මලසාහ සමතුිත ප්‍රමාණයමත ඇතිකෙන බලපෑම කුමක්ද නොගේ ඉතාම වැදගත් ප්‍රශ්නය එකගේ වැදගත් ප්‍රශ්තයි තිබේ ම යම කනවා ම මෙහම කරන්න අහල්ලොක ඇත්තම්ඒ ම ලියද්දී ම කියදී යාලා වේක මහර වේගෙන් ලියන් උත්සාහ කරම. මම මේ බෝඩ එක පැහැදිලි කරද්දි ඔයාලා දලවසය චුඩි සටහන දාගන්න ඉටසම විනාඩි පහක්කයක් දෙන්න. දෙනද ඕන තු මේ ්‍රස්ට අඩ පාල්ටික සම්ූර්න කරගන්න කියලා විනාඩි පහකයක් නවද පශනය දැමන්ගේින් පස්සන කැල්ල. ඔයාලා දැන් එක ලියනු ප්‍රශ්නය කින්ද ම කියද්දි එහෙහෙෙන් ඔය පැන්සලින්දා ගත්තු සටහන් ටික එකතු කරලා කුණු වසයෙන් පෙළගස්න රූප සහ ඇඳගෙන වේ විනාඩි පහ ඇතුළේ ඒ ටික සම්පූර්ණ කරගන්න එක දෙනි පාට ප්‍රශ් ල්ළඟ ප්‍රශ්යට සූදානම් ෙන්ඩ එ නැතන් දැම් මම්ම උගන්නනකොට ඔයාලා ඒ අහගනින් නැතුව ඔය අදින්ඩ කරන්න ගියාට පස්සේ තනෙන් ලියාගන්න බෑනිෙ දැඇත්ත කතාවලමයි නෝට්පෝනා තේරුමන්නේ අද වා ඔක්කොම නෝට්ටික ළඟ තියාගන හිටියත් වැඩන්නේ උ විෂේවයින තනයෙන් උත්තරයා ලියගන්න තමයි පුළුවන් වෙන්න ඕ. ඇත්තම කතාව ආර්ථක විද්‍යාව කියන එක මේ චින්තර ක්‍රමයක්න ජෝන් මිනාට කේන්ස්කි හෙමන විධිමත්ව ගොඩනැගූ තාර්ථික සිතුවිලි පද්ධතියක් මමනවේ කියන්නේ ජෝන්මනාට් කේන්ස් තමයි කියන්නහෙම ඇතර මේ කටපාඩන් කරලා ගොඩදාන්න බෑලොවෙේත්. නොටක තිබ කියල මේ ගොඩ දාන්නට බෑ සමන් උගන්නු දෙවල්ටි කෙළිම ඔලවුරදා ගන්ඩ නෝට් කොල කහෑල රම්බන මොකව තෝන්නයට පස්සෙේ විබාහකට පෑන් දෙක් විතරයිරයි යන්න ඒ පෑනෙන් උත්ත්‍රටික ලියලා එන් අයියෝන් හෙ එකොළු හදාගණ්ඩ මේ තමන්තනෙන් හිතලා උත්්‍රර ලියලා ලකුණු ගන්න පුළුව. හරද හිතන්න පුරදන්න මම්ම කියන දෙවල් ට මතක තියාගන්න ඕන සමහර කොරුණටික නමුත්. ර්ග කරන විෂය හරි මම් දැම් මකද්දි කලබල වඩෙ පා ම උත්තර හදා ගන්න විනානිි පහ පික දෙන්නන්න මම දැන් අස්සන කොටස ඉන් ප්‍රමිලක්කම් පහ පශය බලද වෙළඳපොලක ඉල්ලුම සහ සැපයුම හරිද මෙන්න ඉල්ලුම ද මෙෙන සැපවුම එකවර වෙනස් වන විට සමතුලිත මල ස සමතුලිත ප්‍රමාණය මත ඇතිවන බලපෑම කුමක් ද. ඒඉතා වැදගත් හො. දැබදා මේකේ සමතුලිත මිල මේක පවල් කිව්වල්. ඉල්ලුමයි සැපවුමයි දෙකම වෙනස් වන විීට. අපට මේක කියලා නෑ? වැඩි වෙනවා කියලා. අඩු වෙනවා කියලා කියලාක් නෑ. ඉල්ලුමයි සැපවුමයි දෙකම වෙනස් වන විට සමතුලිත ප්‍රමාණය මත ඇති වන බල පැම්කුමක්. හොන වැදගත් ප්‍රශ්නයන් ඉල්ලුම සහ සැපයුම එකවර වෙනස් වන විට උතරැද දෙන්න. ඉල්ලුම වැඩිවෙද්දී සැපයුමත් වැඩි වුණොත් හරිද? ල්ලුම ැඩිුනා මෙන්න D1 D2 S1 S2. අනි වාරම්ම ප්‍රමාණය ඉහළයන්නු. හරද මිල පිළිබඳව නිශ්චිතා දහසත් දෙන්න බෑපුතා. මිල මම ඇද පුරූපෙනම් ස්ථාවරයි. කවුරු හරි දරුවෙක් අගන්න, එල්ලුම් රේව මෙම ගොඩක් විතැන් කරලා තිබුනානං දෙපාරක් විතන් කර තිබ කල තනු ගන් මෙ තැටාවල ේකාව එහ මාවනං සවතුලිත මිල මෙහාට ය මිල වැඩි වඩක් පුළුවන්. රේකාව ටිකක් විතැන් කරලා තිබුණුනං ඉල්ලුම් ේකාවමිල අඩුවෙන්ඩක් පුළුවන්. ප්‍රමාණය මෙතර කියනන මේකයි. ඉල්ලුම සැපවුමයි දෙකම වැඩි කරද්ද හද. දෙකම වැඩි කරද්දි අනිවාරෙන්ම වෙන සිද්ධිය තමයි ප්‍රමාණය වැඩිවින එක. හරද මේ ඇද ළම කියන ප්‍රමාණය වැඩි වෙනවා හැබැයි මිල පිළිබඳව නිශ්චි අදහසක් දෙන්න බෑ මිල ස්ථාවරෝතියෙන්ටත් පුළුවන් වැඩි වෙන්ඩක් පුළුවන් අඩුවෙන්ඩක් පුළුවන් ඒත් දෙකව වැඩි වුණොත්වොතා. ඉටබස් එ මම කරන්නේ දෙකම අඩු කරල බලනෝ ලකුණ අ අඩු පාවඩ් කුටක ඔක්කොම් එක කර දෙන්න පුුව හක ලොකු කොටසක් ලොකු පශනය ලකුණු හයක් විතර හම් ව කොටසක් මේ එක දෙකම අඩු නොත්තෙම දවන්sස්න් ඉල්ලුමත් අඩුයි සැපවුමත් අඩුව එතකොට දැන් එතන දී කතත් පුතා අ වාර්යෙන්ම ප්‍රමාණය පහත වැටෙනවා මිල පිළිබඳව නිශ්චිත අදහසක් උත්තරයක් දෙන්න බෑ. ඒ ස්ථාවරූ තියනක් පුළුවන් වැඩි වෙන්නක් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒගැන මේ අවස්ථා දෙකීම කතාවයාට කියන්න තියෙන්නේ ප්‍රමාණය යමයි වෙනස්වෙන්නේ මල පිළිබඳව නිෂද සක්තවෙන්න බ. තවරූප දෙකක් තියෙන ඉවරණය කතා තවරූප දෙකක් තියෙනවා. ඒරූප දෙක මොගක්ද මේ බලන්න. ඉල්ලුම සැපවුමයි අඳිනවනහි. ඉල්ලුම වැඩිවෙද්දී සැපයුම අඩුවෙනෝ අන්න අලුත් එක මෙතන. යතවරපුතේ ප්‍රමාණය ස්ථාවරයි මිල ප්‍රමාණය අවිිනිස්සිතයි මිල ස්ථාවරම වැඩිවීමක් තියෙන්. දෙවට ඊලෑගෙතුර කියන්න පුළුවන්. ඉල්ලුම අඩුුවීමක්සා සැපිම වැඩිවීමක් වුණොත් මිල පහලෑම වෙයි ප්‍රමාණය අවිිනිශ්චිතයි ඔන්නඔ අවස්ථා හතරමනග කළ යුතු. හරදේ වඩා හොඳයි ොක ලක්ුණු අතර ැ ඔය දීල තින කොට විදිරනව ලක්ුණු අටක් විතර හම්බල කෑල්ලක් ඇතකොට තුනයි හැයි නමේ දොළහයි. අව කට අටයි ඒ මහදාගත්තන තමයි හොඳෝක පළම කෙරල තුන දදිමි කොටසත් වන තුම කොටසත් ුනයි හත්ත වනි කොටසත්තුුනයි හදරත්න දොහහින මේකට ලකුණු අටක් හම්බෙනවා මේ කොටසකට ලක්ුණු දෙක ගානේ ලකුණට හම්බ වෙන. හරිද එතකොට මේ ඒකට රූප සහන් අඳමින් කැලි කිරීම කළ යුතුයි. වි පහ දෙ හ ප්‍රශ්නාංක තුන සඳහා මන්දැන් ඔය කියපු දේවල් භාවිතා කරලා ඔග සහන්ටික් දාගන්න මංක කියයන උත්තර දැන් ලියන්ඩ ඔන්න පෑබාගයක් බාවිතා කළ වෙලා යනව ප්‍රාධන විනාඩි පහකින් මං ඔය දැන් කියපු දේවල්ට සම්පින්්ය කරගෙන තියාගන්ඩ පල්තිවරුණ හම අදහරරි හට හරි විදිිමත් උත්තරයයක් පැදිල උත්තරයක් ලියන්න දැන් දෙවැනි පාඩම මතක්වෙන් ඕන ම මේ කර දේවල් වල. දැම මේ රෑයකින් පේවරේ කරන පශ්වලදී යොගොල්ලට පාඩම හැදිලි වෙන්න ඕන මේවාට මම පන්තියනම් සිකල් පන්තිය නම් ප්‍රශපාතරටක බලල්ලා මකින් දීලා තියෙන්නේ හරිවිනඩි පක් දෙන්න තැබි න්න රේක කුත් ගන්න හැබයි හමෝම් ේගන්පා හද රේගන්න යට පම විිනරි පහහි අන පන්තිය පටන් ගන්න ඕන්න මතුටයක ඔන්නම් බිලඩ හරිද මේ අන්තින් අශාන් කාවීන්ද කියන්න ප්‍රශ්නයක්ද අතස්සර තිබ්බි ප්‍රශ්යක්ක්් නං ඔුලු කැට් කරලද කියන් හරරිම අඋතුර දෙන්න දරුව පටංග මබී චට්ට එක දෙන්න ප්‍රශ්ලංක හතර ට්‍රේන්් හැමෝම ප්‍රස්ලංක හතර ප්‍රශංක හතර වෙළඳපොලක දොඩම් සඳහාව ඉල්ලුම් සැපියුන් සමීකරනය පාත දැක්වේ ඉල්ලුන් සමී කරණය තියෙනපුොතා කිව්ඩි සමානයි ප්‍රශාංක හතර ඉන්නේ හැමෝම් ප්‍රශරන්ඩ පසටන්ඩ හරි ඉන්ටල්ලඇ දුන්නහම වෙලා මේකෙන් ලියව් වෙලා ආය එඩඔන්න ඇ විනාඩි දෙක තුන්න පොඩ්ඩක් ලයි ඉන්නවා ඔගුල පොි්‍රෂ්ටා කර ඉන්න හරේ නැත්තැන් ඔලටආයේටන් රූමහම ඉදල තමයි එන්න වෙන්න කිව්ඩි සමානයි හාරසීය රින විස්්සයිපී කිව්වවෙ සමානයි රින පණහක් ධන දහයයි පි. දුරන්ගෙඩියක වෙල රුපියලබලින්ද දුරන් ගෙඩි දහස් ගණින්ද දැක්වේ. ගෙඩියක මිලයි ප්‍රමාණයයි සමයි එතන කියන්නේ. ස තුිත मिलල සහ ප්‍රමාණය කරණය කරන්න පාරිභයකසා නිෂ්පාන අතරීක්ත ගණය කරන්න. රයිට් පොදා මට මේක ගුණු දන්න ප්‍රශ්නයක් අමාරුව එක නෙවෙයි සමතුලිත मिलල ප්‍රමාණයයි හදල දෙඩ උත්තර දැ ගාන හදලෙන්න්න. ලේසි ප්‍රශ්නයක් නතින් ඒවා හදන්න පුළුවන්හැ මෝටම සමතුිතන් මල සහ ප්‍රමාණයට හදල දෙන්න. සූමෙන් හරි YouTubeබහල් දෙකේ ඕනෙක් දාන කරලුව න්න señora मिल सा්‍ර হা. සමතුලිත මල පහලවයි කියලා තමයිය YouTubeු එක දරුවෝ කියන්නේ සූම එක දරෝත් කියන පහලවයි ප්‍රමාණය සීන රයියියියියි ඒ හැර වෙන උත්රෙන මර කියන්ද සමතුලිත මිල පහලවයි ප්‍රමාණය සයි හර ද ඔ එතකොට දැන් සමනිත ිලතිීන රුපියල් දොනම් ගෙඩි නම් දහස් ගණනී ඒගැන මේක දහස්නෙ දහස් කීපන තයිෙක් බිදුු තුනක් දාණ්ඩුව නැත්තන් දහස් හරි ඔයාක බිු තු දාර්න්නොකතුහරණ ලක්සයක් වෙන ඇතකොට බගසා නිෂ්පාන තික්ත කරණනය කරන්න පුතාකෙන් යා කටුසටහන කදගත්තන වැඩ ලේසි කිව් මුල්ලක්සේ විින්දුව ඉල්මර එකව මෙහෙමැන්ද ඉල්ලුම් සමයකරණය මෙතන තියන්නේ හාරසය නම් මෙතන හාරසීය වෙන්්ඩෝල්න ඔක්කම දහස්තමයි ප්‍රමාණය හාරසි විසිෙන් මෙ මෙතන තියනක මේ බෙදන් ඩෝනේ තරතුවයි මෙතන හවාගන්න පුළුවන් විස්ේ මෙතනව ලගෙන බිඳු බිඳක විස්ස දෙකෙන් බඳදුන හම විස්ස දෙකෙ බිදුන හම ො හතලිහ දෙකෙන් බදු හම විස්සයි. රීන පනහෙන් තමයි පටන් ගන්න මෙතන සැපියුම් රේකාව එක අඳන්න කලින් මෙතන රන පනහතිනව බලනො රින පනහහි පටන් ගන්නවා සබතුරිත මිල පහලවයි . එතකොට මේක පාරිභෝය කතරීක්තය ඔයා හොයදදී මෙන ත්‍රිකෝණය වර්ග පලේ තමයි පාරිභෝය කතරිීක්තය පාරිභෝයක අතරීක්තය දෙක එකයි ආධාරකයේ තියන්නේීයයි ලම්බ උසතියන පහළවදන් විසදක්වා පහක් සුළු කළ උත්සරයරම්මට දාන්්ඩ විෂ්පාද නතරිීක්තය ඔහයදදිපුතා මෙ යට තියන ත්‍රිකෝණය වර්ග පලය තමයි නි්පාද නතරීක්තය එතලපුතා ඔය බේම් මෙතනගේ හොයාගෙන න ඉසරල්ලාම සැපියුම් සමය කරණය තියෙන් මෙම රින පනහදන දහයැපිය තුළවාට කිලි ගත්ත හැකි පණහා සමානයි දහයිපී කියලා. තියන්නේ ඇතරම දැම්හෙමනේ කිව්වෙ සමානයි රින පණහක් දන දහය පීන තියෙන්නේ ප්‍රමාණය බිදුවක් වෙලා වෙේ මිල කියීද කන මයි හොයන් ඇතර මෙ තන්ට බිඳුව දැම්මොත් කිව්වෙස්්ට බින්දුව දැම්මොත් ඉන්න පහ මෙ හාට ගේන දර බින්දුුවයගේ න නිට පා හ දන පරහක් වෙනවා පණහ සමානය දහයැ පී තර පිතන කරගන්න දහයි ෙදුව මේ පැත් දහම් බදන්න ලොන පී සමානයි පනාා දහයෙන් මෙදෙනවා කියලා කියන්නේ කිය පා මෙතනාගේ පහයි දැංවල පුළුවන් නිෂපාන තරීක්ටය හදන්ඩ නිෂ්පාදනතරීක්තය දෙකෙන එකයි ආධාරකය මේ උසගත් මේ දුරගත් තොත් එහෙම තනතියන සීයයි පහේදං පහලෝ දක්වා උසයි දහයා නිෂ්පාද නතරීක්තයි පාර්ෝතරරික්තයයි මටගන හලා උත්රදාන බල වි පාनाक् පරි्यතම් ගහර उत्रරදාන්න සखන්න දහ දෙසිේ පණහයි පන්සීය යි එක න ශ තක නිදදාාන්න එකක සනාත කරගන්න ට. පාර්භතරික්තය දෙසය පණහාහි දහස්සෑ දෙලක්ස පනස් දහසහි කියන එක හරද නිෂ්පාතනතිරිික්තය පන්සීයයි ලක්ස පහයි කියන එක ඊළඟට එතන තියෙන ප්‍රශ්න. ඒ ලකුණු හතරයි අතන දෙයි ලකුණු හයක් හරිත අලකු දා හතරක් තිෙන දෙවෙනිි කෑල්ලට බලන්නකි වෙළඳ පොලේ ඇති යෝග්වර්කයක අදි සැපයුම් සමීකරනේ ඔන්න එකයක් වෙනස් විදිහ කළ දීලා තියෙනවා මම මේ සරයි හන්න. අදිි සැපවුම් සමීකරනේ.ඊS දෙසීයක් රින දෙසීයක් දන පහයිපි ඉල්ලන් සමීකරණය තියෙනවා කිව්ඩි සමානයි එකසේ හැටක් දන දෙකයිපි දැන් මෙතන ඔගලන් හ සමතුලිත මිල සහ ප්‍රමාණය ගරණය කරන්න සමතුලිත මිල කොහොමද මේකින් හොයන්නේඔ ලේසිම ක්‍රමය මං කියන්න ගන්න හිටවස හල දෙන්නමට ලේසිම ක්‍රමය තමයි පුතා සමතුලිතයකදී අධි ඉල්ලුමක් හෝ අදි සැපවුමක් නෑ සූන් යයින සමතුලි තයක දී අද ඉල්ලුමත් සූන්න්නේය අධි සැපවුමත් සූන් යැයි. හරද එතකොට අදිි සැපිවුුණන මේ සමීකරනය දීලා තියෙන්නේ ඒක බින්දුවයි අරද? සමතුලිතයේදී. සමතුලිතයේදී ඊකිවවෙස් බින්දුව නිසා අලි සැපවම බිදුුවකුුණොත්. බිදුව සමානනවා දෙසීය දන පහයි පීට ඇතුට පහයි පී ඒ පැත්ත තියලා දෙසය මේ පැතර ගෙනාවට පස්සේ මෙත් පහෙන්ම්බදෙනවා මෙත් පහම්බදෙනවා පහට පහ කැපෙනවා පී සමානයි දෙසය පහම්බෙඳනොහම එතේ බාණ්ඩය සමතුලිත මිල හතලිහයක් එෙන ඔන්න ේසිව මිල හොයා ගත්තා. මිල හොයාගත්තට පස්සෙපුතා අපට පුළුවන් පීවලාගේ හතලි නම් මේ ඉල්ලු සමීකරණයට ආදේශ කරලා සමතුලිත ප්‍රමාණයක් දෙලා හොයන් පළදෙන මාල්ගරරීමටත් කර පී සමානයි හතලිහනම් ආදේශ කරලා දෙන්න ඉල්ලු සමීකරණයට ඉඩි සමානයි එක සිය හැටරීන දෙකයි පී. එකය හැටරින දෙක වැඩි රීම හතලි හැයි එකසී හැටරින විහතලි දෙක් අසවායි අසුවක් එනවා සවතරධ විල ප්‍රමාණයයි හතලිහ මිල ප්‍රමාණය අසුවක් එෙන මේ හරියතුවසන් හද ලන්නට එස්සල්ල එවාද කියලා. හදල හරනං හර කියල කිය. ද ගාන තේරනද කියන කොසල්ල ප්‍රමාණයේ බින්දුවක් කලාේදී එකන අධදිිස්සැපියම ශූ්‍යයක් කෙලාවෙදි තමයි සමතුලිතේ තිෙන් අරනෙ හරද කියන්න වසේ ජද්ධාන් හරික තාම හදනු ල වෙල්ලා හරන හරලකයෙන් හරි බර්දියන්ට සමතුලිතෙන් ගාන තියෙන්න්නේ හැමලාම ඉල්ලම් සැපියුම් සමී කරන හොයාගම හොයාගෙනම සමතුලිතතිය ඔයන් අදවශතාව යන්නේ හරි අපිට මෙහම හදන්න පුළුවන් සමතුලිතේ serika उtraर दे. කරණය රිනවඩ ඕන කියලා කියනවා ඉල්ලු සමී කරණය මෙතන මෙතන රිීනවඩ එකසි හැටන දෙකයි පිතුර මේ හරි කියලා කිවන්න වැරදි උත්තරේ ඇහසි මෙත උත්තරේ හරි ටදදාවන්නේ හරි දාලා අ පිටි මිටේය ප මිස්ටේකයන්නේ උත්තර වැරදිදන විද සම්පත් න කරදකයන් තවම දාගනිවර නැද්ද. සෞතරත මිල සා ප්‍රමාණය? ම මේ කේ දාන්න චැට්ට එක අවත යතිින් ඉන්න ප්‍රජාවපයෙන් කොතනින් ඉන්න පිරිසෝක මයික කර හරි දරු දැම්ම එක හතල ඉවර නැත්තව තා විසල ගාන දින්නේ සමත මිලය ප්‍රමායදක හෙව්වා ඉට පස්සේ මිරු පියල් හැටේද අදල්ලුම කරන රග පශ් තිනවා ඉට පස්සේ සැප මේ එක පහක්වීමට තිැබියුතු මිල කිීදක නවා අදදිල් මේක සුවක්ම තිබියුතු ි කොච්චරද ක ලනවා වෙලඳ පල සැපියුම් සමී කරණ ගඩන්න ගන්නි ප්‍රශ්නයකු යෙනවා. ඔන්නන් වඩේ පශ්යට මේ ප්‍රවේශවෙන්න්න පුළුවන් පුතා මේ ඉස්සල්ලාම සැපියවු සමයකරණය හදාගෙන සැපන් සමීකරණය හදන්නේ අපි අද සැපියුම් සමයකරණය මේක තියෙනවාන අධ සැපියමහයන්න සැපියවේ ඉල්ලු මඩු කරලා. හදාගත්තට පස්සන් ඉටය සතුලි මිලයි ප්‍රමාණය හයාගැෙන ගාන්ටයනවාගේම කොටසක් ඊට පස තියෙෙන ති ලේසිී නමුත් මේ කර මේ පෝන විදිහ මංඟ වට කිව්වෝත් තැන් අධි සැපවුමක් හොයන්නේ කිව්ගෙන් කිව්ඩ අඩු කරනවා හර කිව්ොයන් ෝනං යන් ෝන්න UD ಡಗගේ ಳ ಯನ ತರ ಧಿಸಪಯuma. රි මේ සැපැවු සමය කරණය වා ගත්තා ඉටමස්සවාටේ සම්පූර්ණ ප්‍රශ්නය කරගන යන්න පුළුවන්හොමිනක්කන් දෙකේ සියලු උත්තර ගන්න පුළුවන් ගානහල වෙර කරන්නගෙන ගාන හදල වෙර කරන්න ම මිනාඩි දෙකකින් සම්පූර්ණ උත්තරට හනවා එතකට උත්තර හදපය උත්තර කියන්න හදන්න බැරිකොටස්ට කියන්න මොනොද හදන්න බැරිුණේ කියලා. ඇැදි පුළෝන්ගේවක්කොම උත්තරටික හදන්න බැරිෝවයින් හන්ඩ මොගද බැරි කියලා මගේෙත හ පුළලුවන් හදන්න උත්සාර ද. හරි දුතර බලමුුණේ උතර බලමු මට කියන්න දැන් මිල රුපියල් හැටේද අදි ඉල්ලුම ගණනය කරන්න අද ඉල්ලුම කියද අශානි කියනව ඉන්න සීයි කියලා ප්‍රශ්න ුත්තිල මයි එක්මන් කරන්න උතරදා අද ඉල්ලුම සීයයි මිල රුපියල් හැටේද වාට පුළුවන් ලේසිම ක්‍රමය තමයි පුතා මෙතන මිල හැට දාලා හැවරදික දොළහයි ඉල්ලුම් ප්‍රමාණය එකසිී හැටි එකසිී විස්සක් කඩුුණුහම හත ලිහයි ඉල්ලුම් ප්‍රමාණය. සැපවුම් ප්‍රමාණය හොයන්න පුළුවන් මෙතෙන්ට හැට දැම්මට පස්සේ හැරොත්න දහටයි එකසි අසුවයි සැු හතරක් ගේපුහම කසිය හතලි හයි. අද ඉල්ලුමනි ොයන්න කියන්නේ එතවොට හරි උත්තරේ රින සීයක් එනවා රින සීයක් කියෙනවා ඉල්ලුම් ප්‍රමාණය සැපුම් ප්‍රමාණය හොයාගන්්ඩ පීට ආදසි කරලා පීට ආදෙස කරලා කියලා කියන්නේ වලක් සමරයට එමකිවට මෑනේ හදවු ම් ිල්ලරපියල් හැක් ුණොත් රො ිලක්ක ආ දෙකේ ආයනට උත්තරේ පී සමානයි හැටක් වුුණොත් ඉල්ලු සමීකරණය තියෙනෙ හුතේ එකසිය හැටරින දෙකයි පී එක හැටරින දෙක වැඩි කිරීම හැටයි පිට දැම්ම හැට එකේ හැටරින අයවරන් දෙක තුළලා එකසි විස්සයි හතලියක්ක් වෙනවා සැපියුම් ප්‍රමාණය හයා ගන්න පුළුවන් කිව්වේ සමානයි සැියම් සමීකරන මටාවේ න හතලිහක් ධන තුනයි ප මෙතොට මෙතන පීවෙනුවට තමයි දාන්නේෙ හැට රින හතලිහ දන තුන වැඩි කිරීම හැටයි රන හතලිහක් වන හයරත් වන දහට එකසි අසුවවායි එකසි අසුවෙන් හතලිහයක් කඩුවිච්චහම එකසිය හතලිහයි. මට ඕන ආද ඉල්ලුමනේ අදි ඉල්ලු ම හන් ඕනන් කිවඩගෙන් Qs අඩු කරන්ට ඕෝන Qඩ මේ ගානේ හතලිහායි Qස් එක හතලිහයි රිනසීයක් වෙන. හරි රිනැසීයක් දාපුත්තරේ. අධි සැපියවුම ඒක පනහක්වීමට තිබියයුතු මිල කොපමනද. ඔල්ල ඉලඟ ප්‍රශ්නය නෝ අධිස් සැපියුම ඒක පණහක්වීමට මිලකෙක් ොච්චර වෙන්න ඕනද කියලා. මේ අධි සැපියවුම පණහක් වෙන්න මෙතියෙන සමීකරණය දෙරි දෙසයක් දන පහයිප මේ අධ සැපයම එක පනහක් වීමටන මෙතන්ට එක පණහක් වෙන්ඩ පන දෙසයක් දන පහයි පී එ දෙස මෙහාට ගන්ඩ පණහා දන දෙසීයක් වෙනවා පහයිපී පහයිපී සමානයි මෙතන උත්තරේ පුතා දෙසය පණහයි පහහිබඳ පුහම පී සමානයි පණහයි. පී සමානයි පණහයි. ගැන මිල පනහෙදී තමයි අදි සැපවුම ඒක පණහක් වෙන්නේ. ඒක අදාගන්නතකොට හරිද අදි ඉල්ලු මේක අසුවක් වීමට තිබියුතු මිලකොක්මනද අදි ඉල්ලුම ඒ අසුක් වඩ තියෙන් ටෝනමීන අ ඉල්ලුම් සමීකරණය ඔයා හොයා ගන්න වීගෙන්ව අඩු කරන්න අද ඉල්ලුම් සමීකරණය හොය විදේ කියන්නේ අ ඉල්ු හන කිව්ඩිගෙන් කිව්ස කර කිවඩ තමයි එකසිය හැට රින දෙකයිපී හරද රිනව කියැනපුතේ රින හතලිහා දන්න තුනයි පි එක ම වරාහණ තුළි තමයි ගත්තේ. එතකොට එකසය ැරින දෙකයිපී මේ රින දි වැඩිවෙච්චාව දන වෙනවා. දන හතලිහක් රින තුනයිපි. මේක තමයි සමයිකරණේ එකසී හැටරින දෙකයිපී දනහතලි රින තුනයිපි. නැගිබුතේ දැන් එකසිය හැටක් තියෙනවා දන. හත ිහක් තියනවා ේ දෙක එකතුව දෙසීයක්රණ රින දෙකයිපී තුනයි පිවිදිචාම පහයිපි මේක තමයි අද ඉල්ලුන් සමී කරනය ද අදිල්ලුම් අසු අක්වීමට තිබිය තුමිල මෙතන අසුවක් වෙන්ඩ අසුව දැම්මා දෙසීයරින පහයිපී යි මෙ හටගෙන්න්න දන පහයි පී වෙනවා දෙසය පැත්තට රැයි යන්න රීන අසුවක් වෙනවා. පහයි පී සමානයි දෙසයෙන් අසුවගේ බහ එකසිය විසයි පහෙන්බදුල හම පී සමානයි මතින ගන්නවමං පී සමානයි එකසය විස්ස පහෙම්බැදුුණු හම දොළහට පස්සරක් දෙකයි දෙරපා දහය දෙකතරී විස්සට පසරක් හතරයි වි හතරයි ල් මසුව වීම තිබියුතු මිල විසිහතරයි ොරවසන් විල්දබල සැප සමීරණ ගන ගම ිමක හරි ප්‍රශ්නයට උත්තරයි. ප්‍රමිලක්කන් දේක ප්‍රශ්නය සමස්ත කොටසම අවසන් හදාගන්න පුළුවන්ද දැන් අවසාර ප්‍රශ්නතමයි එන්න තියෙන ප්‍ර්නාංග පහා විනාඩි විසක්තිහක්තාව තියනවා ප්‍රශ්නක පහා ලපුතා ප්‍රශ්න්ක පහදන්න පටන්ගන්නඩ හදන්න බැරි කත්තිීන මටක කියන් ොතර හදර බල හග දම් හදන බැරි අතන මටක කියයන් පලනික තියන්නේ කොස්මෝනම් ජංගුදුරකතන මිල රපියල් පනස් දාහක් වනට ජංගුතර කතන ඉල්ලුම් ප්‍රණ මිියන හතරක් වේ මිලලු නම්මතාවය රින දෙකයසම් පහක් වේ ජංකුදුරකතනය මිල හතලස් දහක් දක්වා අඩකරනම් පොඩි සපොට්ටය දෙන්නන්වාටග අන හදන්න තනය ඉට පස්සේ හොෝක දුරකථන වර්ගයක් තියෙනවලු හරදහොස්මෝ. මිලරුපියල් පනස්දාහක් වන විට පී පනස්දාහක් වන විට ජංවදදුරකතන ඉල්ලුම් ප්‍රමාණය මිියන හතරයි ඉල්ලුම් ප්‍රමාණය කැන්නේ මිලියන හරක් ෙන මිලියනවලින්හ. ලේලු නමතාවේ දෙකැන්සම් පහයි එක ඇන සිග්මාවල අගය තමයි දෙකයිදසම පහ කරින ජංවත්‍රකතනය මිල හතලිස් දාහක් දක්වා අඩුවෝහොත් හතලිස් දාහක් වුුණොත් ඉල්ලුම් ප්‍රමාණයට වන බලපෑම කුමක් ද කියල තමයි යහන්නේ අනිවාර්යම මිල අඩුවෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩිවිය යුතුයි කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවාද කියෙන ප්‍රශ් තමයි යහන්නේ. යාපුතා මේකට දැන් නම්මතාවයක් දන්නවනේ අරද සික්ම සමානයි ඩල්ට කිව්ඩ බෙදීමෙල්ට ප වැඩිකිරීම පී බෙදීම කිව්ඩි දාලා සික්මෝලාගවෙන්න තියෙනවා ඩල්ට කිව්ඩ කියලා කියන මේතිකතට වෙනස ඒක දන්නේ මෙයත් තමයි දන්න ඇත්තේ Delල්ට පී කියන පුතා මේදක කතර වෙනස දහදාහයි පි මේ තියෙන මිලදාණඩ පලස්දාහා කිඩ කියලා කියන්නේ මේ හතර දැම්ම හැකි දාලා මෙයා විතරක් හදාගන්න තියනවා ඒක තමයි ඉල්ලමට වෙන බලපෑම හදන පුළුවණනි ගාන ර් සටහදාගන් හිමීට හදන් හරද බොහෝ ජංගම දුරකතන සේවා සපයන ආයතන දිවාකාලයේදී ගනන් වැඩි කිරීමටත් රාත්‍රී කාලයේදී මිල ගණන් අඩු කිරීමටත් හේතු පැහැදලි කරන්න ඇතම මේ දිවාකාලයේ රෝමිලක්කන් දෙකට මේ ප්‍රශ්නය දිවාකාලයේ හරද බෝධ් ජංගතරද සේවා සපය අතන දිවාකාලයේ මිලගනම් වැඩි මිල ඉහයි හරද රාත්‍රී කාලයේදී දැමුුණු දන්නවා රෑට ඩේට අ්‍රී තියෙනවා තත්රයට කැපිෙන ගාස්තු අඩුයි දවල්ට ටිකක් ගනම් හරද දවල්මි ඉහලයි රාත්‍රී කාලයේදී මිල අඩුවෙනවා හට තොර මේකට මේ හේතු පැදිලි කරග තුව පශේ තිරි පත්තරන්නේ හේතු තමයි කතා අගඩ දිවාකාලය ටිකක් කාර්ය බහුලයි හරිද කාය බහුලයි කාර්ය බහුලයි කියලා කියන්නේ ඒ ෆෝන් පෝල් එක ගන්න මෝන එකක් විිනිස්සුලට අත්‍යය අවශ්‍යයි හරද අත්‍ය අවශ්‍යයි අත්‍යවශ්‍යයි කියල කිව්වහම බලඩ අනම් ඉල්ලුමක්තමයිති අනම් ඉල්ලුම හරද එතර මේ කිව් පීම පලවෙෙනිය එකන්ඳින්නේ ඉල්ලුම් රඒකාව මෙෙම මිලාක්ෂයට සමාන්තරතිම පූර්ණ නම්ය යයි මේ වගේ මට්ටමක තමයිති එතකොට දැන් ඉල්ලුම අනම්ේ මට්ටමක දී ඒගොල්ලොන්ට මිල වැඩි කරල්ලා හරද ප1ට මිල ඉහල නංගපු ගමන් අල ප්‍රමාණය පහත වැටනත් හොදා චුට්ටයි පහත වැටේන්නේ. එතකොට මිල වැඩි වෙනකොට අල ප්‍රමාණය අඩුවෙන්නේ චුට්ටයි නං මේගුල්ලගේ ආදායමමකත කියන්නේ වැඩි ඒට තමයි ඒයි වැඩි කරන්න. ආදායම වැඩි කරට පුළුවන්ගේ ගුල්න්ඟ දිවාකායේද. දු රාත්‍රිකාලද මිලි අඩු කරන්න. ්‍රාත්‍රිකාල දී අත්‍යවශ්‍යනය එතළ තීනක නම් ඉිල්ලුම මේ ගැනමං අධිනකොත්ත. නම් ඉල්ලුමක්ලකෙන ප්‍රමාණක්ෂර සමාතරය පූර නම් යයි මෙහෙම රේකාවක් බැවම ටිකක් අඩු රේකාවක් තමයි නම් ඉල්ලුමක් ටයනවා කියල කියන්න. එතකොට මිල් පීවාන් කිවන් මිල ගොඩක් පහත වැටුනත් සුට්ටක් පහත වැටිනත් ුටක්හ රිහවටන කළල කියන අල ප්‍රමාණය ගොඩාක් වැඩි වෙනවා. එතකොඩත් ඒගොල්ලන්ගේ කතාව තමයි ආදා එම වැඩි මිල චුට්ටක් අඩ වනාට අලේ ප්‍රමාණය ගොඩක් වැඩි ගොඩක් පාරිභෝයකූ ප්‍රට කෝල් ගන්නවා. එතකොට ඒ ගොල්ගේ ආදායම වැඩිපුුතා. මොගලලා මූලිකරමුණ ආදාය මිරගන්න කන එතොට දිවාකාලයේදී මිල වැඩිකරත් අත්‍යවශ කගොලල් ටිකක් ගන්නවා මිනිස්සු කොටඒ එකම කෝල්ල අනිමාරෙන්ම ගන්නවා ඒක දහස ඒ අනුව ආදායම වැඩියීගොල්න්ගේ රාත්‍රේ කාලයේදී අඩුමිලක් තියෙන්නේ අඩ මිලක් කියද ඩිපුරට්ියේ කෝල් ගන්නවා පරිභයක වැඩි එතවනත් ආදායම වැඩි රේ කොන්දේසික ටුකර ගැනීම හිතනාවෙන් තමයි එහෙම ෆෝන් කෝල් සමාගම කරන්නේ තේ පස දෙක හරිනේ ඒ ප්‍රසෙද උත්තර පැහදිලි ක්‍රීම් දා ගන්නවන්ද ම නොමේ එක ද පශ තිබත් ගමග හන්ඩ හරද ප්‍රශ් තිබ්බොත් අහන්ඩ ජනද මේ පාස්පේපර් පශ හතර දස් දහනමය විස්ස විසියක විසි දෙක මේ අවුරුදු හතරය ප්‍රශ්න දෙවෙන් ප්‍රශ්නය ඔ අනිවාරෙන්ම මේ සතියේ කළ යුතුයි දැන් පළවෙනි සතියේදී නමේ විස්ස විසේ විසි දෙක කිය නවුරුදු හතරේ පලින් ප්‍රශ්නයගොලු කලා දැන් ඇති වුදු හතරක හරණ හෙමොම කරන්න එ මේ අවුරුදු මේ අද දවසේ අරවුරුදු හතරම දෙෙවනි ්‍රශ්ක කල තියෙන් ඕවන දැ පුුවගතිගේ මංගේ කාපව සාකච්ඡා කරන් අවශනෑ ගුල ගෙරදී උත්ත්‍රලියන් හරි දමෙක්මකනවම මගන්න උරලියන්න රෝමිලක්කන් තුන ප්‍රශ්නේසිචර් මෝටරතමිල රුපියල්මලින දහයක් වන විට දහයක් වන විට අලවිය මෝටර දෙසීයක් වේ සියච්චාරුල හරද BM මෝටරථය මිලට එරෙහිව සියච්චාර් මෝටරතේ හරස් විිලෙල්ලු නම්ේතාවය දෙකක් වේ හරස් මිලෙල්ලු නම් මෙතාවය දෙකක් වෙනවා. මේ දෙන්නගේ හරස්මිල එල්ලු නම් එතාවේ කියන්නේ නිට දෙකක් වෙනවා ධන එක එතකොට හරිග මේක මේ ස් ෙල්ුන්නම් එ එක අපේ දා දෙකක් වෙනවා කියලා කියන්නේ එක අත්ත්‍රම ආදේශන භානයුගලයක් නේ BM වච කලකෙන් කාරවර්ග දෙක් ආදේශන භාධයුගළයක් වෙන හරණ කතාව එතකොට වෙන්න උටවෙන්නේ කැපිගලෙන්න්න පුරුව කැපි දාළ ගත්තේ දෙකක් uh, වේ BMW මොටරතේ මල මිලියන විස්සේසිට මිලියන දහාට දක්වා අඩු වුවහොත්. VW මි මිිය විස්සේසිට දහට දක්වා අඩුුවහොත් සියච්චාන මොටරතේ අයබාරයට සිදුන බලපෑම කුමක්ද මේකෙ අයබාරයට මොකක්ද වෙන්නේ කියරතමයි අහන්නේ. පුතාාව වැරදැම් පුුවන් මේකේ අයබාරය කියද කියලා හොයාගන්න මෙතනම් පුළුවන්නේ ඉට පස්සේවාල්ට පුළුවන් මේක හරස් නම් මෙතාවේ දීල තියෙනවන්නේ එතකොට මේකෙ මීල වෙනස් සුනහම මේක ඉල්ලුම් ප්‍රමාණයට මොකද වෙන්නේ කියලා හොයාග්ඩ පුළුවන් නම් මෙතාවේ දීල තියෙනෙහින්ද නිියවට සමානයි Deltaල්ට කිවල ට පී ට කිව්ඩී වලාගේ තමයි තරවා ගන්න මෙතනගේ වාගන්න පුළුවන් මිල එතකොට මේකේ මුුත් වෙරසක් කියන්න ඇතුව මිල දහයේද මෙතන එවා එනුම් ප්‍රමාණය ඒ අනුව මේේ ආදායම මොකොද වෙලා තියන්නේ කියලා කියන්න පුළුව. හරිණ ප්‍රේගාන හදන්න පුළුවන් සාමාන්‍ය බාණ්ඩ බාල බා්ඩ ගිෆන් බාන්්ඩ තර වෙනස නම් එතතා වාස්ශත්‍රයෙන් පහැදිිරන්න බොදන් සාමාන්‍ය බා්ඩ කියලා කියන්නේ ආදෑැම්මිලු නම්මෙතාවේ දනාගයක් ගන්න බාණන්්ඩ. අදේ මිලු නම්මතාවේ රිිනවනොත්තමයි බාල බාන්ඩ වෙන්නේ. තොර දනාගයක් ගන්න සාමාන්‍ය බා්ඩ වර්ග දෙකක් තියෙනවා එකක් අත්‍යවශ බාණ්ඩ අන්ක සුපෝග බෝගී බාන්්ඩ අදැමිලු නම්මතාවේ දනවුණනොත් සාමාන්‍යය දනවෙලාට බැඩිවුණනොත්තයි සුපෝග බෝගී දනමවෙලායිට අඩුනොත් අත්‍යවශ ්‍රේක. ඇදිලි කරගන්න පුළුව ඊළගරතමයි පුතාගොල්ල කියන් ඕන බාල බාන කිය කිය ආද මිල්ලු නම්මතාවය රිනාගයක් ගන්න බා් ෙන ආදය වැඩිවෙද්දිල්ු ්‍රමාණය අඩුව වෙන බාන්්ඩ ගිෆන් බාණ්ඩ කියලා කියන්නේ ආදෑමිල්ලුන් නම් මෙතාවය රින වෙන වගේම මිලල්ලුන් නම් මෙතාවය මොක්වෙන්න ඕනද දනවෙෙන්ඩ ඕන මිලෙලු නම් මෙතාවේ ධනයනව කියල කියෙන අසාමා නිිල්ලුමක් තියෙන්නේ අදැමලු නම්මතාවය රිණ වෙනවා කියන්නේ බාල බාණ්ඩ වීමක් වෙන්. ඉතර බල බාණ්ඩ ඔක්කුමල ගිෆන් බා්ඩ වෙනෙනේ ගිෆන් බා්ඩ හැ මේ එකම ාල බාන්්ඩ වෙනවා අරකාරණාව තියෙන හිද. ගිෆන් බාඩු ලක්ෂ දෙකයි දෙකම තිෙන ඕන ඔය දෙකින් ප්‍රබල සාධකය තමයි මිලෙ එල්ලු නම් එතාවේ දනවෙන එක. හරි රඒක පැහදිරිි කිරීම කරන්න බාණ්ඩතුන පිළිබඳව වෙනෙන ලිය ලකුණල් ලකුණු හැමෙනවා එක්තර බාණ්ඩයක් සමඳ තොරතුරු පහත දැක් වෙනවා මාසික ආදායම ඉල්ලුමයි තමයි දීලා තියෙන්නේ අද මිලු නම්ේතාවය කරනෙර ඒ පිබඳ ර්ථකතනයක් ලබා දෙන්න ඔයා මීන අතමවතන හදන කෙන හද මිලු නම්මේතාවය තන හොඳයි වඩාත් සුදුසුයි ලක්ෂණනම් මෙතාවේ හදඳවට වඩා චාපනම් මෙතා සූත්‍රයේ දා ලබාවිතා කරලා හදන එක ඩෙල්ට කිවඩි බෙදීම ඩෙල්ට වයි වැඩිකිරීම වයි වන්දන වයිටූ බෙදීම වඩ වන්දන කිවඩට ොද ආදායම පන්දහහි ලක්ස දක්වා විසි පන්ඳාහ කියල කියෙන විශාල ප්‍රමාණයක මනිස්සල තියෙනකොට වෙලාල එකර ලක්ෂ නම්මතාවේ දානුවට වඩා චාපනම් මෙතාවයිදාලා ගාන හදන්න එකලා එන උත්තරේ අනුව බාන්්ඩේ මනජති බාන්ඩ ඇදකල කියන්න ඇතම ආදෑම වැඩ වෙලා ය අද ඉල්ලුමත් වැඩිවෙලා තින නඋත්තරයක් කියන්නේ ෝක න උත්තරයක් කියල කියන්නේ අනිමාරේමක සමාම්‍ය ාන්ඩ එකන වැඩ උත්තරයක් අවත් සකෝ බෝගී ඩඋත්රයකවත්්‍යවශය එකතාව කියන්න අදේමුරු නම්මතාවේ තිරනකෙන සාදකමොනවාද ප්‍රදාම සාධක තමයි ආදායම තරයවරසේ ගලර චිත්වය ආදායමෙන් වියදංකිරීම හැකිාව බාණඩෝල මිලමට එක කරණ ොඩක් තියන ආදෑමිල්ලව කිරීමමල පාන ප්‍රධාන් වසසින් වල ආධ දෙ ගක්ටු නිවර ඇති එතකොට සම්පූර් ප්‍රශ්ශපත්තරය අවසා. හරද දැ මෙමදයක්ත් තියන මුලදී මුල් අවස්ථාවේදී පිටිපුදරුවොත් සූම් හිටිපදරුවොත් අවසාලනකන් රැඳෙන් නැ හැහැ ඒක ඇති මට ගටලුවක් න මේ පන්තිය හිටපු දරුවෙනුව මම වසාන වෙනකම පන්තිය කරගන යනවා තු සමහරය පසේ රකෝඩින් බලවා කියලා කියලා තියනවා කෝමරිදිකමක්නෑරකෝඩින්න්න එක බල හැබයි අයිු ඉන්නතයි හොඳ ොද අයිු හිට නැත මටත් මේ පන්ති කරගෙන පයක්ක් අසරුව වෙන ලයිුනෙ හොඳයි නැත්තරම ැත මටත්තිගම් බෝඩින්ක්න ලමයිත්නෑන ඇතකොට දැගේලමයිආප සූම් රකෝඩන්න හරි බලයි හැබැයි ලයිු ඉන්න හැමෝම පශ්‍යඇතිබත් අහන්ඩ පුලුවන්නේ අරද නැත්තම් අපි මේ කරපු පන්තිය අනිතලාවෙයි බලන්න විතරැයි බලුවන්හරද රයි විනාර්දෙකුතුඇතුරලට උගුල මොහරි ප්‍රශයක් තිරෙනමගින් හඩ ර අනිමාරෙන් ඔයා පස්පේප සතර කන්න ඕන දස් හනමය විස්් විසේක විසි දෙක අරදඒටිකනි බාරෙන්ම කරන්න ඔබන හ ප්‍රශ්තිනවා අහන්නද පශ තිනවා හන්ඩ නෑනේ වල්ද මේ හෝම්වක්තියන මෙව්වා දැන්ුවක් කරපු පේපර එක එකයි දෙකැයි ප්‍රශ් දෙක ලියන් ඕන හරද ඉඩ පස්සේ සුණහතරා ප්‍රශ් මම පැහැදිලි කරලා තියෙනවා නියම උත්තර ගණන් හඳලා ඇරගෙන උත්තර ගත යුතුයි හරි එතර ඒටික ප්‍රශ් පහට උත්තරලීම තියෙන එකිව පේපරෙක අල් ගව තියෙනවා MCකවූ ප්‍රශ්පත්තරය හරිට කරන්න මම ඉරිදා ෑයට උත්තරදානවා ඒ ප්‍රශ්නවල පිළිතු රුටික ද්‍රය බලල හඩි වැරදි බාකරගන්න වැරදි උත්තරවලට උත්ත්‍රේ හරිගත් කමන්න නිවරදි උත්තරේ ග්ඩ ක්‍රමය දන්නත් තන් හනපලමක් ගලන හරිිය මටක දැනුවත් කරන්න මෙේ පශ් කරන දන්නේ කියලා. ඊට පස් එපුතා පස්පේපර් හතර දෙදස් දහනමය විස්ස විසිය විසි දෙපි නවුරුදු හතරේ දෙවැනි ප්‍රශ්නය මතගතුව ඇ දෙවැනි ප්‍රශ්නය මේ සති ඇතුළත අනිවාරෙන්ම කළ යුතුයි. හරිද ර් මංආපව් සරයක් වාඩ කියනවා ලබන සතියවා පේපරෙක් ගාන්ට ඕන ඒවගේම නෝට් නැත්තන් දෙනි පාඩම හරිතුංගනි පාඩමේ හරි යවතරේවා ඉල්ල ගන්නඩ අලබින්ඳුව ඇැතපේ නම්බරගතාා කරන්න. හරි එනම් මම ඔතනින් අවසන් කරනවා පන්තිය අප ඊළඟ දවස හම්බගු යි ෝලින් ප්‍රශ්ය තිබොත් පුද්ධලිකුමට යොමු කරඩ නගිල්ඩ අ1න්